තෙරුවන් සරණයි හැම දිනටම අදත් අපි එකතු වී සිටින්නේ අපේ සුපුරුදු ධම් සභාවට සුපුරුදු ධම් හමුවට විශේෂයෙන් අද අපි භාවනා කමටහන් කතා බහ කරන දවස භාවනා පුහුණුවට අදාළ අපේ කමටහන් විමසා බැරින් දවස අපි ඒ හඳුන්වන්නේ භාවනා පුහුණුව නමින් ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් කාර්ය සඳහා එකතු වී සිටිනවා සීල දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනාම අද විවාහාර වර්ෂයෙන් 2022 වර්ෂයේ ජනවාරි මාසේ 28 වෙනිදා සිකුරාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මුණ ගැහෙන්නේ මේ දහම් හමුව සඳහා වෙනද වගේම සුපුරුදු වේලාවට අපි මේ කාර්ය සඳහා එකතු වී සිටිමු අපි උත්සාහ කරමු අද දවසේ මේ අපේ භාවනාවට අදාළ වන පරිදි කමඨහන් සාකච්ඡාව කරගෙන යන්නට පළමුවෙන් අපි භාවනාව පිළිබඳ යම්කිසි අදහසක් ඇති කරගන්නවා වෙනද වගේම භාවනා පිළිබඳ දැන් අපේ මේ කල්යාණ මිත්‍රයන්ට ඇත්තටම පැහැදිලි අදහසක් තිබෙනවා භාවනා කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳ මේ නිවන් මගේදී නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමෙහිලා අප විසින් අප තුල ඇති කරගන්නා වූ කුසලතා පද්ධතියක් තිබෙනවා විශේෂයෙන්ම චාරියාත්මක අංශයේ චිත්තාවේගී අංශය බුද්ධිමය අංශය කියන මේ අංශ තුනට අදාළ වන පරිදි අප විසින් අප තුල වර්ධනය කරගන්නා වූ ඇති කරගන්නා වූ කුසලතා පද්ධතියක් තිබෙනවා ඒ කුසල් වැඩිමතයි භාවනා කියලා කියන්නේ. ඒ වගේම ඒ කුසලතා භාවිත කිරීමත් භාවනා කියලා කියනවා. එතකොට මේ විදිහට පුද්ගල පෞරුෂයේ ඉලක්ක කරගෙනයි මේ කුසලතා වැඩිම කෙරෙන්නේ. ඉතින් පුද්ගල පෞරුෂය අපි දන්නවා ওই විදිහට බුදුදහමේ කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි මේ චර්යාත්මක අංශය. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් හැසිරීම කියලා කියනවා කායික ක්‍රියා වචන භාවිතය දෙක මූලික කරගත්තා වූ ක්‍රියාකාරකම් රැස අපි තුල තියෙනවා අපි එවැනි ක්‍රියාකාරකම් රාශියක යෙදිලයි කය වචන දෙක මෙහෙවලා කරන සියලුම ක්‍රියාකාරකම් අයිති වෙන්නේ මේ චර්යාත්මක අංශේ එතකොට ඒ චර්යාත්මක අංශයේ ඇති වෙන යම් යම් දෝෂ අඩුපාඩුකම් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දුස්සීල භාවය කියලා. අනේ දුස්සීල භාවය දුක ඇති කරන්න හේතුවක් වෙනවා. දුක්ඛ සමුදයට කාරණයක් වෙනවා. ඒක නිසායි ඊට ප්‍රතිවිරුද්ධ සීලවන්ත භාවය බුදුදහමේ උගන්වන්නේ. කියන්නේ අපි කය මෙහෙवला කායික ක්‍රියාකාරකම් ඒ වගේම වචනේ මෙහෙවල කරන වාචසික ක්‍රියාකාරකම් මේ දෙක එකතු කරගෙන අපි කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කිරීම පුද්ගල සම්බන්ධතා පැවැත්වීම සමහර විට ඇතැම් විට තනතුරු භූමිකා ආදී මෙහෙවීම ඔය නොඑක් දේවල් අපි මේ කය වචන දෙක මූලික කරගෙන කරුණ ලබන. ඉතින් අන්න ඒ ක්‍රියාකාරකම් කොටස චර්යාත්මක අංශය කියලා අපි හඳුන්වනවා. ඒක හුඟක්ම වැදගත් අංශය නිවන් මගේදී මූලට අරගෙන තියෙනවා සීල ශික්ෂාව නම්. ඊළඟට සමාධි ශික්ෂාව ඊට අයිති වෙන්නේ අපේ චිත්තාවේගී අංශය හැඟීම් පැත්ත සිතුම් පැතුම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා කියලා අපි ඒවා හඳුන්වලා තියෙනවා. තේරුම් අරන් තියෙන්නේ දැන්. ඒකත් ස්වභාවිකයි. අර චර්යාවක් තියෙන එක කායික වාචික හැසිරීම ස්වභාවික සංසිද්ධියක් වගේම
පුද්ගල අභ්‍යන්තරයේ ඇති වෙන මේ సంతానගත සිතුම් පැතුම් රටාව. ඒකත් ස්වභාවිකයි. දැක්කම හිතෙනවා, ඇහුවම හිතෙනවා, වින්දම හිතෙනවා, යමක් තේරුණාම වැටහුණාම හිතෙනවා. මේ හිතෙන ස්වභාවය. හිතන ස්වභාවය. ඔය හිතන හිතෙන ස්වභාවය ඊට අයත් සියලු දේ තමයි අපි චිත්තාවේගී අංශය කියලා කියන්නේ. මේ චිත්තාවේගී අංශේ පාලනය කර ගැනීමක්, ඒ වගේම පිරිසිදු කර ගැනීමක් අපේක්ෂා කරන. අන්න ඒ පාලනයේ ඒ පිරිසිදුව පවත්වා ගැනීම අපි සමාධි කියලා කියනවා. සමාධි ශික්ෂාව. ඒට හුරු පුරුදු වීම සමාධි භාවනා කියලා කියනවා. ඉතින් ඔය දෙක කරගන්න අවශ්‍ය කරන දැනුමකුත් අපිට අදාළ වෙනවා. දැනුමක් තියෙන්න ඕන. අවබෝධයක් තියෙන්න ඕන. සීලය ගැන, සමාධිය ගැන අපිට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඒ දැනුම අවබෝධයේ පැත්ත තමයි ප්‍රඥා කියලා කියන්නේ. විශේෂයෙන් අවබෝධයේ පැත්ත. දැනුම කියන එක ගත්තොත් සාමාන්‍යයෙන් කාටත් තියෙනවා යම් යම් දේවල් පිළිබඳව දැනුම. නමුත් මේ අවබෝධය කියන එක ඊට වැඩිය වෙනස් එකක්. විශේෂයෙන් බුදුදහම කියන මේ ගැඹුරු අවබෝධය එක් පැත්තකින් මේ සීලේ සමාධිය ගැන, සීලේ සමාධිය වඩන ආකාරය ගැන ඇති කරගන්නා වූ අවබෝධය. අනිත් පැත්තෙන් ලෝක ස්වභාවය පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධය. මෙන්න මේ අංශ දෙකටම අදාළව අපි අප තුළ ඇති කරගන්නා වූ වැටහීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම ප්‍රඥා කියලා කියනවා. ඉතින් ওই විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ කුසලතා වර්ධනය කර ගැනීමයි භාවනා කියලා කියන්නේ. දැන් මේ පිළිබඳව ගොඩක් විස්තර අපි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ කල්යාණ මිත්‍ර පිරිස ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා ඇත්ත වශයෙන්. එතකොට දැන් අපි අපේ ජීවිතේ මේ භාවනාව කරගෙන යනවා. සීලය ගැන අවබෝධයක් තියෙන නිසා සීලේ පවත්වගෙන යනවා. සීලය වැඩි දියුණු කරගෙන යන සමාධිය ගැන අවබෝධයක් තියෙන නිසා සමාධිය පවත්වාගෙන යනවා. සමාධිය වඩන ප්‍රඥාව ගැන අවබෝධයක් තියෙන නිසා ප්‍රඥාව වඩන මේ විදිහට. ඉතින් ඔය ආකාරයට සීල සමාධි ප්‍රඥා කියන මේ කුසලතා වර්ධනය කර ගැනීමයි මේ භාවනාවෙන් කෙරේ. එතකොට අපි අදත් පළමු කොට සීලය ගැනයි අවධානය. සීලය ගැන ගොඩක් විස්තර අපි කියන්න උවමනා කරන්නේ නැහැ. ආදි සමාචාරික ආදි බ්‍රහ්මචර්ය වශයෙන් මේ ශික්ෂාව කොටස් දෙකකින් තිබෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලෞකික ජීවිතේ යහපැවැත්ම සඳහා ප්‍රශ්න ගැටලු අඩු කරගෙන ලෞකික ජීවිතය පවත්වාගෙන යාම සඳහා අපි යම් යම් නීති රීති ව්‍යවස්ථා සම්මුති අනපනත් මේවා ඇති කරගෙන තියෙනවා. එතකොට ඒවා තමයි ඇත්තටම මේ සීලේ මූලික කොටසට නැත්තම් ආභි සමාචාරික ශික්ෂාවට අයිති වෙන්නේ. ඒවා අපි ඒ තැනදී දැන අවබෝධ කරගෙන විමසලා තේරුම් අරගෙන අනුගමනය කිරීමක් තියෙනවා. ඒවා සංකීර්ණයි. විවිධ විෂයන්ට, විවිධ තැන්වලට, විවිධ කාර්යයන්ට, විවිධ පුද්ගල සම්බන්ධතාවයන්ට අනුව අපි සම්මත කරගත්ත එවැනි නීති රීති, ව්‍යවස්ථා, සම්මුති ආදී දේවල් තියෙනවා. ඉතින් ඒක මේ ලෞකික යහපැවැත්ම සඳහා අපි කාටත් වැදගත් වෙන, උපකාරී වෙන ධර්මතා කොටසක් නැත්තම් ආචාර ධර්ම කොටසක්. ඒකට අදාළව තමයි ඔය බොහෝ විට සිවිල් නීතිය කියලා දෙයක් පවා ක්‍රියාත්මක වෙන්නේ ආභි සමාචාරික ශික්ෂාවලට අදාළව. මුගක්ම එහෙම සිවිල් නීතිය කියලා රටක තියෙනවානේ යම්කිසි නීති පද්ධතිය. ඒකෙදි හුඟක් බලන්නේ අර ආභි සමාචාරික ශික්ෂා කොතෙක් දුරට කඩ කළාද, ආරක්ෂා කළාද, ආරක්ෂා කරේ නැත්නම් කඩ කළා නම් ඒ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක විමසීමක්, විමර්ශනයක් කරලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගැනීමක් තියෙනවා.
සිවිල් නීතියත් ඇත්තටම පනවා ගැනීම එකින් කරන්නේ ඒකම. ඉතින් මේ පඤ්ඤත්ති සම්මුති වෝහාර කියන පාලි වචන වලින් හඳුන්වන්නේ පඤ්ඤත්ති කියන්නේ පනවා ගැනීම, සම්මුති කියන්නේ එකඟ වීම හැම දෙනාම, වෝහාර කියන්නේ එතන ඉඳලා විවාහාර කිරීම. ඉතින් ওই විදිහට පනවගෙන එකඟ වෙලා විවාහාර කරන නොඑක් විදිහේ නීති රීති ව්‍යවස්ථා සම්මුති ආදී. හැබැයි සියලුම දෙනා එකඟයි කියලා කියන්න අමාරුයි. සමහර වෙලාවට නීතියක් රීතියක් පැනෙවුවම විවාහාරයක් සම්මුතියක් තියෙනකොට ඇතැම්ම ඒකට එකඟව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තිබෙනවා, එකඟ නැතිව කටයුතු කරන අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒක පුද්ගල ස්වභාවය අනුව එහෙම තමයි. ලෝක ස්වභාවය එහෙම. නමුත් බුදුදහමේ මේ කතා කරන ආභිසමාචාරික ශික්ෂා කිව්වම එයින් අදහස් කරන්නේ පුද්ගලයෙකුට එකඟ නොවෙන්න, එකඟ වෙන්න බැරි කිසියම් ආචාර ධර්මයක් ගැන නෙමෙයි. එවැනි දේවල් රකින්න බුදුදහමේ අනුබල දෙන්නේ නැහැ. කෙනෙකුට පනවන්න පුළුවන් වැරදි විදිහේ නීතියක් රීතියක් සම්මුතියක් පනවන්න පුළුවන්. නමුත් එවැනි දේවල් අභිසමාචාරික ශික්ෂා ගණයට අයිති වෙන්නේ නැහැ. අභිසමාචාර ශික්ෂා කියලා කියන්නේ පුද්ගලයාගේ සමාජයේ පරිසරයේ යහ පැවැත්ම සඳහා අදාළ වෙන කිසියම් ආකාරයක නීති රීති ව්‍යවස්ථා සම්මුති ටික. ඒ ටික අපි කොහොමදත් ආරක්ෂා කරනවා. ඊළඟට දෙවෙනි කොටස වෙන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා අපි හඳුන්වන ආර්ය ශීලයේ කුසල ශීලයේ හැටියට අපි හඳුන්වන ආචාර ධර්ම පද්ධතිය. එතන මුල් කොටස මුලට තියෙන ශික්ෂා 8 සම්මා වාචා යටතේ මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී. බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන කීමෙන්, කතා කිරීමෙන් වැළකී සම්මා කම්මන්ත යටතේ ප්‍රාණඝාත, අදත්තා, දාන, කාමීත්‍යාචාරාදීන් වැළකී සිටි. සම්මා ආජීව යටතේ වැරදි ජීවනෝපායන්ගෙන් ඉවත් වීම කියන මෙන්න මේ ආචාර ධර්ම 8 ලෝක සම්මුති විශ්ව මට්ටමින් පිළිගන්න. සාමාන්‍ය ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෝ ඒවා පිළිගන්නවා. නොපිළිගන්නා අවස්ථාවලු සමහර විට තියෙන්න පුළුවන්. මොකද ඇතැම් ආගම් දර්ශන වගේ දේවල් වල විශේෂයෙන් ආගමික භාවිතාවන් තියෙනවා, ප්‍රාණඝාත වගේ දේවල්. ඒ වුණාට ඒව කරන අය තමන්ට ඒ සිද්ධිය දාලා බැලුවොත් ඇත්තටම මේ පුද්ගලයා ඒකට එකඟ නැහැ. කිසියම් මිත්‍යා දෘෂ්ටියකින් වෙනත් කිසියම් අවශ්‍යතාවයක් සලකලා ඒ දේ කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ශික්ෂා පදවල තියෙනවා විශ්ව සාධාරණ ලක්ෂණ. ඒ නිසා අපි මේවා හඳුන්වන්නේ විශ්වාචාර ධර්ම කියලා. මේකටම තවත් එකක් අපි එකතු කරගෙන තියෙනවා මජ්ජ පමාද තානා වේරමණී කියලා. මදේට සහ ප්‍රමාදයට වැටීමෙන් වැළකී සිටීම. ඒකත් මට හිතෙන්නේ විශ්ව මට්ටමින් පිළිගන්න කාරණයක්. මොකද මිනිස්සෙක් මදේට සහ ප්‍රමාදයට වැටුනොත් ඒ පුද්ගලයාගෙන් වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ඔහු පහත් හීන දීන තත්වයට වැටෙනවා කියන එක කවුරුත් පිළිගන්න කාරණයක්. ඒකයි ওই විදිහට ওই මූලික ශික්ෂා 9 විශ්වාචාර ධර්ම හැටියට සලකනවා. එතනින් පසුව තියෙන ශික්ෂා සලකන්නේ නිකම්ම ශික්ෂා හැටියට. ඒව විශේෂයෙන් නිර්වාණ මාර්ගයේ තුලදී හඳුන්වා දීලා තියෙන ශික්ෂා කොටසක්. ඒවයිදිත් අපි කරන්නේ පුරුදු පුහුණු වීමක් තමයි. පුරුදු පුහුණු වෙන්නේ නිකම්මයි, නෛෂ්ක්‍රම්‍යයි. පුළුවන් තරම් හැකි තරම් උපරිම වශයෙන් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ත භාවයක් ඇති කර ගැනීම, දුරස්ත සිටි. ඉතින් ඒක ලෞකික දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් නම්
කවුරුවත් වැඩි අනුමත කරන කැමති වෙන දෙයක් නෙවෙයි. හැබැයි මේ ආර්ය ශ්‍රාවක වෙලා ආර්ය සීලය හඳුනගත්තම තේරෙනවා මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් විශාල වශයෙන් මේ ගමනට බාධාවක් තියෙනවා කියන එක. ඒක තේරුම් ගත්ත කෙනා ඒක අතහැරලා දානෝ. මේ බාධාව හරියට අවබෝධ කරගත්ත කෙනා. නැති කෙනා තවදුරටත් මේ කාම වස්තු සහ කාමී ක්‍රියා පසුපස යනවා. එයින් ලබන වින්දනය තෘප්තිය ලබන්න සටනක පොරයක යෙදිලා ඉන්නවා. එහි නිරත වෙලා ඉන්නවා. ඒකයි ස්වභාවය. නමුත් බුදුදහම මේ ගැටලුව පෙන්වලා දීලා තියෙනවා. ඒකයි. ඉතින් සමාධිය වැඩිීමේදීත් පළමුවෙන් විවිච්ඡේව කාමේහි කියලා තමයි පටන් ගන්නේ. සමාධිය වඩන්න අමාරුයි මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වලට තදින් වෙලී පැටලී යොමු වී සිටින කෙනෙකුට. ඒක නිසා විවිච්ඡේව කාමේහි කියලා මේ චිත්ත සමාධිය වැඩිම ආරම්භ කරනවා. ওই විදිහට ඔය පංචකාමයට අදාළ ශික්ෂා පහක් පෙන්වන නච්ච විසූක දස්සන වේරමණි නැටුම් නර්තන උසුළු විසුළු ආදී ඒ වගේම ධාරණ මණ්ඩන විභූෂණ වේරමණි ප්‍රදර්ශන කාමයෙන් දර්ශන කාමයෙන් වැළකී සිටි. පෙන්වන්න තියෙන කැමැත්තයි බලන්න තියෙන කැමැත්තයි ඔය දෙක කැමැත්තටනේ කාම කියන්නේ. ඉතින් ඔය දෙකට හරියට අපි පුද්ගලෝ වෙහෙස මහන්සි වෙනවා. බලන්න තියෙන කැමැත්ත නිසා නොයෙක් දේවල් බලන්න පුළුවන් දේවල් සකස් කරගෙන ඉවුව බලනවා. ඊළඟට පෙන්වන්න තියෙන කැමැත්ත නිසා නොයෙක් විදිහට සැරසීලා අලංකාර වෙලා හැඩ වෙලා හැඩ කරලා අලංකාර කරලා සරසලා පෙන්නනවා ඉතින් අනිත් අය. එහෙම තියෙනවා. ඊට පස්සේ ඔය දර්ශනකාමියයි ප්‍රදර්ශනකාමියයි දෙක වෙළඳ පොළ භාණ්ඩයක් බවට පත් වෙනවා. දැන් අද වර්තමානයේ වෙනකොට ඒක වෙළඳ පොළ භාණ්ඩයක් විශාල ඉල්ලුමක් තියෙන විශාල සැපයුමක් සහිත නිෂ්පාදනයේ බෙදා හැරීම නඩත්තුව සහිත විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. දර්ශනකාමයේ සහ ප්‍රදර්ශනකාමයේ බලන්න තියෙන කැමැත්තයි පෙන්වන්න තියෙන කැමැත්ත. ඔය දෙකම ලොකු වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙනවා. හැබැයි මේවා ජීවිත පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් අත්‍යවශ්‍ය නැහැ. මේකයි. නමුත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඔය එක කාමයක්. ඊළඟට ශ්‍රවණ කාමය. ගීත වාදිත වශයෙන් දක්වලා තියෙන්නේ ගැයුම් වැයුම්. ඕවා අහන්න ගයන්න වයන්න ඒව අහන්න ශ්‍රවණය කරන්න තියෙන කැමැත්ත. ඒවත් එහෙම තමයි. ඊළඟට ගන්ධ විලේපන සුවඳ විලවුන් ආදී දේවල්. ඊළඟට විකාල භෝජන විවිධ රස වර්ග සකස් කර කර සකස් කර කර මේ රස වින්දන ක්‍රියාවලිය. ඒට ඇබ්බැහි වෙලා කරන කටයුතු. ඊළඟට ස්පර්ශකාමයට අදාළ අබ්‍රහ්මචර්යාවත් උච්චාසයන මහාසයනයත් කියන දෙක. ඉතින් ඌට කැමැත්ත තියෙනවා. කාම කියලා කියන්නේ ඒකයි. කාම කියන්නේ පාලි භාෂාවෙන් කැමැත්තටනේ. ඒ පහට කැමැත්ත තියෙනවා. ඒක නිසා ඌට පංචකාම කියලා සමහර වෙලාවට හඳුන්වලා තියෙනවා. පංචකාම කියන නමින් මේ දේවල් හඳුන්වලා තියෙනවා. ඉතින් ඔන්නඔහොම කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ත භාවයක් ඇති කර ගැනීම පවත්වා ගැනීම තමයි මේ නික්කම්ම ශික්ෂාවල ස්වභාවය. ඒක ඉතින් මේ ගමනට ලොකු සහයෝගයක්. අපි කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නිදර්ශනයක් හැටියට මම නිතරම කියන්නේ අපි ගමනක් යනකොට ගොඩක් බඩු පොදි මලු උස්සගෙන මේ ගමන යන්න ගියොත් ඒ කියන්නේ පයින් යන ගමනකදී ඒක අපිට ගොඩක් වෙහෙස කරයි. හැබැයි අපි ඒව බිම තියලා
පොඩි දෙයක් විතරක් අරගෙන, උදාහරණයක් ඇටියට මුදල් පසුම් බිය වතුර බෝතලේ විතරක් අරගෙන ගමනට බැස්සු ගමන වඩාත් පහසු වෙන. ඒ විදිය අන්න ඒ වගේ මේ නිදර්ශනයක් මම කිව්වේ. කැමැත්ත තියෙනක ඇත්ත නොයික් දේවල් වලට ඒ කැමැති භාවයන් සේරමත් එක්ක මේ ගමන යන්න ගියොත් ඒ කැමැති භාවයන් ඔක්කොම ඉෂ්ට සිද්ධ කර ගනිමින් මේ ගමන යන්න ගියොත් ඇත්තටම යන්න බෑ. ඒකයි බුදුදහමේ ඒවා බිම තියන්න නැත්තම් නෙක්ඛම්මයක් උගන්න. මේක හුඟක් නිවන් මඟට යොමු වෙච්ච ඇත්තෝ බරපතල විදියට නොසලකා හැරපු කාරණයක්. හුඟක් ඇත්තෝ හිතනවා මේ කාමවස්තු කාමී ක්‍රියාවන් එක්කම ඒවා ඒ විදිහටම භුක්ති විඳගෙන මේ ගමන යන්න පුළුවන්. එහෙම බෑ ඇත්තටම. ඒ වයින් හැකිතාක් 100%ක් ඔය කාමවස්තු කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙන්න බෑ. හැකිතාක් ඉවත් වීම තමයි සුදුසු වෙන්නේ. ඒ ඉවත් වීම තුළ මේ ගමන යන ලොකු පහසුවක් ලැබෙනවා. ඒකයි නික්කම්ම ශික්ෂාවල වටිනාකම. ඉව මේ සාමාන්‍ය ජීවිතයේ තුලදී ඒවා පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් අපි කලිනුත් කියලා තියෙනවා. ගාක් වෙලාවට ওই ශික්ෂා අපේ බෞද්ධ සමාජයේ තුල හුරු වෙලා තියෙන්නේ, පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. එක්තරා දවසක උපෝසත දිනේ උපෝසත ක්‍රියාවක් හැටියට උපෝසත ශීලයක් හැටියට සමාදන් වෙලා රකින්න. නමුත් මේක එදිනෙදා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කරන දෙයක්. නික්කම්ම, නයිස්කම්ම. ওই විදිහට එතන ශික්ෂාපද පහක් එක්ක 14ක් වෙනවා. ඊට පස්සේ මේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා තවත් විශේෂ ශික්ෂාපදයක් තියෙනවා. වටිනාකම් පරිහරණය කිරීමේදී තණ්හා මාන දිට්ඨි වලින් තොරව ඒව පරිහරණය කිරීම. ජාත රූප රජත කිව්වේ වටිනාකම්. ඒව පරිහරණය කරන්න අපි කාටත් සිද්ධ වෙනවා. එතෙන්දී මේ වටිනාකම් වලට තණ්හා මාන දිට්ඨි ඇති කරගන්න නැතුව ඒව පරිහරණය කරා. ඒක විශේෂ ශික්ෂාපදයක් හැටියට බුදුදහමේ පෙන්වනවා. මොකද එතන තියෙන එක්තරා විදියක අවිද්‍යාවකුත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ජාත රූප ගත්තොත් අපිමයි ඒවට වටිනාකම් දීලා තියෙන්නේ. මුදල් නෝට්ටු මුද්‍රණය කරලා ලෝහ වලින් කාසි වර්ග සකස් කරලා අපිම ඒකට යම් වටිනාකමක් දෙනවා. ඊට පස්සේ අපිම ඒ අපිම දීපු වටිනාකමට අපිම මෝහණය වෙන මුලා වෙන. අපිම ඒකට දුන්නේ වටිනාකම දීලා ඒක විවාහාරයට එනකොට ඒ වටිනාකමෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා අපිම ඒකට මුලා වෙන මෝහණය වෙන. ඉතින් ඔන්න ඔය ස්වභාවය මේ ශික්ෂාපදයෙන් පෙන්න. ඔයි ගැටලුව පේන්නේ ඇත්තටම අපේ ප්‍රඥාව දියුණු වෙන්න තමයි. ඒක මම මුලදී කිව්වේ. මේ සීලය ගැන ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම ප්‍රඥාවට අයිති දෙයක් කියලා. මොනවාද මේ ශික්ෂාපද වලින් කියවෙන කාරණා කියලා. ඉතින් ওই ශික්ෂාපදෙත් එක්ක 15ක් ශික්ෂාපද ඊළඟට සියල්ල ආවරණය වෙන විදිහේ මෙත්තා විහරණම් කියන ශික්ෂාපදයත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහටයි සීල ශික්ෂාව අදත් අපි සීලවර්ජනයෙන් අපේ මේ භාවනා පුහුණුව ආරම්භ කරමු. හැම දිනම මාස සමග එකට සීලවර්ජනයට යොමු වෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනය
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලවර්ජනීය විශ්වාචාර ධර්ම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නිකම් ශික්ෂා අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාතරූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙත්තා විහරණං සමාදියාමි සාදු 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 ඔය අපි ආවර්ජනය කළේ සීතරේ මතක් කරගත්තේ දැනටමත් අපි බොහොමත්ම ගෞරවයෙන් සමාදන් වෙලා ආරක්ෂා කරන සීලය සමහර විට කුඩා කුඩා කඩවීම් සිද්ධ වෙන්න පුළුවන් දැන් අපි හිතාමතා ශික්ෂා කඩ කිරීම කරන්නේ නැහැ නමුත් මේ අසතිමත් භාවයේ වගේ කාරණා නිසා සමහර විට එහෙම දේවල් වෙන්න පුළුවන් එතකොට කරන්නේ අපි නැවත ඒක සිහිය පිහිටුවාගෙන යලි එවැනි ප්‍රමාද දෝෂයක් නොවෙන්න කටයුතු කිරීමයි ඒ විදිහටයි අපි ඒක ආරක්ෂා කරගෙන යන්නේ අනිත් එක අර සිවිල් නීතියේදී නම් අපි අර ආභි සමාජාචාරික ශික්ෂාවලදී නම් සීලය පිළිබඳව බාහිරට වගකීමක් දරන ස්වභාවයක් තියෙනවා අනිත් අයට එක්තරා ප්‍රමාණයකට වගකීමක් සමාජයට වගකීමක් තියෙනවා මම මේක කඩ කරන්නේ නැහැ මේක ආරක්ෂා කරනවා කියලා. නමුත් මේ ආර්ය සීලයට ආවම අපිට පේනවා එහෙම වෙනත් කෙනෙකුට වග කියන්නේ නැහැ. තමන් තමයි ඒක
සීලේ වටිනාකම තේරුම් අරගෙන තමන් මේකේ වගකීම බාර අරගෙන තමන්ට අනුන්ට ලෝකයට පරිසරයට වෙන අයහපත සලකගෙන මෙත් කරුණා සිතින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන මෛත් කරුණා සිතින් යුතුව මේ සීලය රකින. ඒක නිසා ඒක ඒ විදිහට යනකොට රැකෙන. අර ආවිසමාචාරික ශික්ෂා කොටසේ උගා කඩවීම් පෙන්නුම් කරන්නේ ඒ හේතුව නිසා. ඒකෙදි වෙනත් කෙනෙකුට වෙනත් ආයතනයකට වෙනත් බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට වග කියන ගතියක් එහි තියෙනවා. ඉතින් ඒක නිසා ඒක බොහෝ වෙලාවට අර ඒ පුද්ගලයා ඒ ආයතනයේ ඒ නීතිය රීතිය ක්‍රියාත්මක කරන පිරිස නැති වුණාම ඒක රකින ස්වභාවයක් පේන්නේ නැහැ. නමුත් මේ ආර්ය සීලයේ කුසල සීලයේ වෙනස මේක තමන් සීල ගෞරවයෙන් මේ ආර්ය මාර්ගයට නිවන් සාක්ෂාත් කිරීමට කොපමණ දුරට මේ ශික්ෂාව උපකාරී වෙනවාද කියන කාරණේ සැලකිල්ලට අරගෙන ඒ අනුව තමම් අවංක වෙලා රැකගෙන යන ආරක්ෂා කරගෙන යන පුරුදු පුහුණු වෙන දෙයක් මේ ආර්ය ශීලයේ මේ කුසල ශීලය. එහිමයි. ඉතින් මේ මට්ටමට ආපුවම ඇත්තටම ශීලයේ රැකිනවා. නමුතෙන් ඒක විශේෂ මහන්සියක් දරලා රකින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ස්වයංක්‍රීයව තමන්ට තේරෙනවා අවබෝධයක් ඇති වෙනවා මෙන්න මේක කළ යුත්තයි මේක නොකළ යුත්තයි කියලා. මේ විදිහට හොඳයි අපි ඔය සීල ශික්ෂාව ගැන නැත්නම් සීල භාවනාව ගැන ඔය අදහසක් අපි ඇති කරගත්තේ. ඊළඟට අපි අපේ අනිත් කමඨහන් වලට අවධානය යොමු කරමු. විශේෂයෙන් සමාධි ප්‍රඥා ශික්ෂා දෙකට අදාළ කමඨහන් තමයි අපි දැන් කතා බහ කරගෙන යන්නේ. මේ භාවනා පුහුණු වැඩමුළු මාලාවම පදනම් වෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව මත. එහි ඇතුළත් කමඨහන් තමයි අපි දිගින් දිගටම කතා බහ කරගෙන සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව දැන් අපි එහි අනුපස්සනාවල හතරවෙනි අනුපස්සනාවට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි අනුපස්සනාව අපි හඳුන්වන්නේ ධම්මානුපස්සනාව කියලා. මුල් අනුපස්සනාවලදී රූප ධර්ම නාම ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන ඒ රූප ධර්ම නාම ධර්ම කෙරෙහි මේ අනිශ්චිත වෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න අපි දැන් පුරුදු වෙලා තියෙනවා. ඒ නාම රූප ධර්ම වල ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත්තම අපිට අනිශ්චිත භාවයේ පවත්ව ගන්න පුළුවන්. නිශ්චිත නොවී ඒව පරිහරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් කායානුපස්සනාවේදී අපි හුරු පුරුදු උනේ මේ ශරීරය කියන ධර්මතාවයට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේ පරිහරණය කරන්නේ පුරුදු උනේ. දැන් අපි එහෙම පරිහරණය කරන්නේ වෙලා ඉන්නේ. අනිශ්චිතව කය පරිහරණය කරන්නේ. ඊළඟට වේදනාව වින්දනය කියන පැත්තට ආපුවාම ගොඩක් නිශ්චිත වෙන්න ලොකු ඉඩක් තියෙනවා මේ වින්දනය කියන එක. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් දැන් අපි ඒකෙත් වින්දනයේ සිහිය පිහිටවල වේදනාසු වේදනානුපස්සී වෙලා විඳින මොහොතේ සිහිනුවණින් යමක් අපිට විඳින්න පුළුවන්ද? වින්දා කියලා හෝ විඳින්න ලැබුණා නොලැබුණා කියලා හෝ ඒ සමග ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න අනිශ්චිත විහරණය තුල ඉන්න දැන් අපිට පුළුවන්කම තියෙනවා. දැන් මේවා මම මේ කියනකොට පැහැදිලි කරනකොට භාවනාව නිසා මේ කතා කරන්නේ අපි අපේ ජීවිතයේ තුලින්ම මේක මේ විදිහටමද මගේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැත්නම් මේට වෙනස් විදිහටද කියලා නිරීක්ෂණය කරලා බලන්න. තමා තුලින්ම ඒක එසේ වෙනවද නැද්ද කියලා සොයා බලන්න උත්සාහ කරන්න. ඊළඟට චිත්තානුපස්සනාවට ආපුවම තුන්වෙනි කමටහන ඒත් එහෙමයි. චිත්ත ස්වභාවය අපි ගැඹුරින් අවබෝධ කරගෙන තියෙනවා. ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. කොයි සිතිවිල්ලාවත්
අපි එක එක ඇලෙන්නේවත් ගැටෙන්නේවත් මුලා වෙන්නේවත් ඉතින් එතෙන් දිනම් කිසියම් ආකාරයක සිත පාලනය කර ගැනීමක් සිත පිරිසිදු කර ගැනීමක් කරනවා අපි මොකද හැම දෙයකම මුල් වෙන්නේ හිත නිසා ඒ විදිහට ඊළඟට ධම්මානුපස්සනාවට ආපුවම තියෙන්නේ ඔය ඊට පෙර කතා කර කාය චිත්ත දෙක එකට ක්‍රියාත්මක වීමක් නැත්නම් නාම රූප ධර්ම එකට ක්‍රියාත්මක වීමක් පෙන්눔 කරා. ඉතින් නීවරණ පබ්බේදි, කන්ද පබ්බේදි, ආයතන පබ්බේදි ඒ ස්වභාවය පෙන්නලා ඒවා ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒවට අනිශ්චිත විහරණේ අපි හුරු පුරුදු වුණා. ආයතන පබ්බේට එනකොට ඇත්තටම මෙහි කිසියම් කූට ප්‍රාප්තිය අවසාන පියවරට පැමිණීමක් අපිට පේන්න තියෙනවා. ආයතන හය ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන්නේ ඇස කන නාසය දිව කය මන ක්‍රියාත්මකයි කොයි වෙලාවෙ. හැබැයි ඒ ක්‍රියාත්මක වුණාට අපි ඒ ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වීම ගැන ඇස කන නාසය දිව කය මන ක්‍රියාත්මක වීම ගැන ඒවා ක්‍රියාත්මක වෙලා අපිට අත්දැකීම් හැටියට අත් දකින්න අත් විඳින්න පුළුවන් දේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒවත් අපි ධර්මතා හැටියට සලකන. එයින් ඇතිකරන යම්කිසි විඳීම් හඳුනා ගැනීම ස්වභාවයන් තියනවාද ඒවත් අපි ධර්මතා හැටියට සලකලා කටයුතු කරමු. එතකොට අර දිට්ඨමත්තං සුතමත්තං මුතමත්තං විඤ්ඤාතමත්තං කියන තත්වයට තමයි අපි පත් වෙන්නේ. දැකීමක් ඇතත් බැලුවත් දැක්කත් ඒ ඇසුරින් අපි කෙලෙස් හදා ගැනීමක් නැහැ. ඒකයි. ඇහුවත් ඇහුණත් ඒක ආයතන ක්‍රියාකාරීත්වයක් හැටියට තේරුම් ගන්නවා. ඊට ප්‍රතිචාර දක්වද්දී ඒවා ඇලීම් සහගත ගැටීම් සහගත මුලාවීම් සහගත ප්‍රතිචාර නොවේ. මේ විදිහට. ඒ ආකාරයටම යමක් වින්දත් යමක් වැටුණත් ඒත් එහෙමයි. දැන් අනිශ්චිතෝ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කිව්වේ ඒක. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුත්‍රේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියනකොට ඒකෙන් අදහස් කරන්නේ අර නොඇලී නොගැටී නොමුලාව කටයුතු කිරීම. අනිශ්චිත විහෙරණ. ඉතින් ඔය විදිහයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ නිවනම ඉලක්ක කරලා තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. ඒක නිසායි අපි භාවනා පුහුණුවේදී නිතරම මේ මහා සතිපට්ඨාන දේශනා මූලික කරගෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි පුරුදු පුහුණු කරගෙන යයි. හොඳයි දැන් අපි මේ ධම්මානුපස්සනාවේ අග කොටසට අග පියවරට නැත්තම් සච්චපබ්බේට ඇවිල්ලා තියෙන හිත් අපි හතරවෙනි සච්චේ තුල තමයි අපි කමඨහන් සාකච්ඡා කරන්නේ. එහි හතරවෙනි ආර්ය සච්චේ හඳුන්වන්නේ මජ්ක්‍ධිමා පටිපදා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය වට්ටංගිකෝ මක්ඛෝ සෝත ඔන්න ඔය වගේ වචන වලින් හඳුන්වලා තියෙන්නේ අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත ඔය නිවන් සාක්ෂාත් කිරීමට අදාළ වැඩපිළිවෙල. ඒක අපි දැන් එය හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ දැන් තියෙන්නේ ප්‍රායෝගික පැත්ත. මේක භාවයේ තබ්බ ධර්මයක්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හඳුන්වලා තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යම් භාවයේ තබ්බං. ඒ පුරුදු පුහුණු වේතේ. ඉදිනදා ජීවිතේ. ඉතින් මේ මාර්ගාංග අට අපි වඩනවා ඒ තුල ඉන්නකොට එතන තමයි නිවන තියෙන්නේ. නිවන සාක්ෂාත් වෙන්නේ එහෙම තමයි. එතකොට අපි මේ වෙනකොට මේ මාර්ගාංග රාශියක් කතා කරගෙන ඇවිල්ලා පහුගිය හමුවේදීත් අපි පහුගිය සඳුද මුණ ගැහුණු අවස්ථාවේ අපි කතා බහ කළේ සාකච්ඡා කළේ සම්මා සති මාර්ගාංගය ගැන. ඔබට මතකයි එහෙදී අපි මේ සතිය පැවැත්වීම දෙකට බෙදාගත්. මේ අපේ ජීවිත පැවැත්මට අදාළව අපි කරන්නා වූ ලෞකික කටයුතු පිළිබඳ සිහිය පැවැත්වීම. අනිත් පැත්තෙන් අපි අධ්‍යාත්මික දියුණුවට අදාළ දේ කෙරෙහි සිහිය පැවැත්වීම. ඉතින් ලෞකික දේවල් අපි ගොනු කළා හතරකට. ඒ තමයි ආහාර, නිවාස, ඇඳුම්,
බෙහෙත්ෙත් ආදී භාණ්ඩ හා සේවා. ඔය ටික ලෞකිකත්වයට මේ ලෝකේ ජීවත් වෙනකොට උපකාරී වෙන දේවල් නිසා ඒ කෙරෙහි සිහිය පිහිටවන්න අපිට වෙනවා. ඒවා සිහිනුවණින් යුතුව උපයන්න ඕන, සපයන්න ඕන. සිහිනුවණින් යුතුව රැස් කර තබා ගන්න ඕන. සිහිනුවණින් යුතුව ඒවා පරිහරණය කරන්න ඕන. සිහිනුවණින් යුතුව ඒවා බෙදා හදා ගන්න ඕන. ඒ වගේ මේවට නැවත නැවත ආයෝජනය කළ, නිෂ්පාදනය කළ, බෙදා හරින කොච්චරනම් වැඩ තියෙනවා. ඔය සිව්පසේට අදාළ දේවල් තමයි මිනිස්සු නිෂ්පාදනය කරන්නේ, බෙදා හරින්නේ නැවත නැවත. ඒක තමයි ඉතින් අපිත් මිලදී ගන්න පරිහරණය කරන්නේ, භාවිත කරන්නේ උඹාත්ම ඔය හතරට අදාළ දේවල්. එතකොට අපි එදා කතා කළා ඒ පිළිබඳ සිහි නුවණ පැවැත්වීම කියන කාරණා. ඒ ඔය මුල් කොටස. ඊළඟට අපි එදා මේ කතා කරේ නැතුව තිබ්බ කොටසක් තිබුණා, මේ ආධ්‍යාත්මිකත්වයට අදාළ සිහිනුවන පැවැත්වීම. ඉතින් ඒකෙදී අපි හරි පුළුල් විෂයක් නිසා අපිට පුළුවන් අර බෝධිඅංග ධර්ම වලට මේක සීමා කරන්න. සීමා කරගත්තම බෝධිඅංග ධර්ම වලින් මේ ඔක්කොම දේ නියෝජනය වෙනවා. සති ධම්මයේ විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛා වශයෙන් ඒ විදිහට. තවත් විදිහකින් ගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් දක්වන. ඉතින් මෙන්න මේවා ගැන සතිය පවත්වා ගැනීම තමයි මේ දෙවෙනි කොටසට අයිති. කෑම බීම ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ගිවල් දොරවල් ගැන, යාන වාහන ගැන, දරුමල්ලු ගැන, තනතුරු තාන්න මාන්න ගැන. සතිය පැවැත්වීම නෙවෙයි මේ දෙවෙනි කොටසෙදි කෙරේ. දෙවෙනි කොටසෙදි කෙලින්ම මේ නිවන් මගට අදාළ දේ ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සප්තබොජ්ජංග නිව ගැන සතිමත් වී. ඉතින් අපි නිතරම මේ අකුසලය ඇති වෙන්න හේතු වෙන කාරණා, කුසලය වැඩෙන්න හේතු වෙන කාරණා පිළිබඳ සිහිනුවන පවත්වා ගැනීමක් අපි නිතරම කරා. ඉතින් දැන් අපිට ඒක කරන්න පුළුවන්. දැන් මේ සම්මා සති මාර්ගාංගය විස්තර කරන්නෙත් හැබැයි අර මං කලින් කිව්වා වගේ සිව්පසේ පිළිබඳ කාරණයක් අල්ලලා එහෙම නෙමෙයි, එහෙම සඳහනක් නැහැ. එහි තියෙන්නේ කතමාච බික්වේ සම්මා සති ශ්‍රාවකේනි, මේ සම්මා සති කියන්නේ කුමක්ද? ඉද බික්වේ බිකු කායේ කායානුපස්සී විහෙරති, යදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඔය විදිහටයි තියෙන්නේ. ඉතින් ඔතනින් කියවෙන්නේ මොකද්ද? කියවෙන්නේ ගැඹුරින්ම මේ සිහිනුවන පැවැත්විය යුත්තේ අපි මේ කතා කරගෙන එන සතරාකාර සතිපට්ඨාන. සිහිනුවන පැවැත්විය යුත්තේ මේ සතර අංශයට, අංශ හතරට කියලා. කාය වේදනා චිත්ත ධම්ම කියලා ওই හතරට බෙදලා දක්වනවා බුදුරජාණන්. ඉතින් ගැඹුරින් ගත්තොත් නාම රූප ධර්ම ඇත්තටම. ඊටත් ටිකක් විස්තර ඇතුව ගත්තොත් මේ ආයතන ක්‍රියාකාරීත්වය. තවත් ටිකක් විස්තර සහිතව ගත්තොත් මේ ජීවිතය අපි කරන කියන දේවල්, හිතන මතන දේවල්, කතා බහ කරන දේවල් මේවා. මේ හැම වෙලාවකදීම මේ පිළිබඳව සිහිනුවන පැවැත්තියි. ඒ සියලුම ජීවන ක්‍රියාකාරකම් මේ අංග 8න් නියෝජනය වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කිය. මේ අංග 8ට සියලු ජීවන ක්‍රියාකාරකම් අන්තර්ගතද. ඒක නිසා මේ අංග 8 පිළිබඳවම සතිය පැවැත්වීම තමයි මේ අධ්‍යාත්මික දියුණුවට අදාළ සිහිනුවන පවත්වා ගැනීම යන්නේ අදහස් කරා. ඉතින් හොඳයි. නොය අවබෝධය අපි තියාගෙන අපි දැන් මේ කමඨහන් වලට හිත යොමු කරමු. කොහොමද එදිනෙදා ජීවිතේ, අපි කලින් සාකච්ඡාවේදී එදිනෙදා ජීවිතේ ජීවන අවශ්‍යතා කෙරෙහි සිහිය පවත්වාගෙන ඒව භාවනා කමඨහන් හැටියට කරගෙන යනවා. ඒ කියන්නේ අපි
මිල මුදල් හම්බ කරනවා. හැබැයි ඒක භාවනාවක් විදිහට කරනවා. ඉතින් එහෙම කිව්වම මුලදී නම් කෙනෙකුට ඒක මහා අරුමයක් විදිහට දැනෙන්න පුළුවන්. මේ මිල මුදල් සම්බන්ධ වැඩ, බිස්නස් වැඩ, කොයි තැන්වත් හැකී රක්ෂාවල් මේවා කොහොමද භාවනාවක් වෙන්නේ කියලා. ඉතින් ඒ භාවනාවක් කරගන්න බැරි නම් නිවන සාක්ෂාත් කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔක්කොම ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුළත් කරලා තියෙනවා. ආජීව කියන සම්මා ආජීව කියන මාර්ගාංගයක් ඇතුළත් වෙලා තියෙන ඒ නිසා හුඟක් අය හිතන්නේ නිවන් සාක්ෂාත් කරන වැඩපිළිවෙලට ආපුවම මේ ඔක්කොම ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික, පංස පුද්ගල සම්බන්ධතා පැවැත්වීම ඔක්කොම අතහැරලා දාන්න ඕන කියලා. ප්‍රායෝගිකව ගියාම ඒවා 100%ක් අතහරින්න බැරි බව හොඳටම ප්‍රත්‍යක්ෂයි. ඉතින් අපි කරන්නේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ අනුව මේවා පිළිබඳව මනා සිහි නුවණ පවත්වාගෙන. ඒකයි. ඉතින් ඒ ටික අපි කලින් පැහැදිලි කරා. ඉතින් අද අපි සැලකිල්ලට ගන්නේ නැවතත් සම්මා සති මාර්ගාංගෙමයි. මෙන්න මේ මාර්ගාංග 8 කෙරෙහි සිහි නුවණ වීර්ය පවත්වාගෙන. ඒකට අපි නිතරම සම්මා දිට්ඨිය කෙරෙහි අවදිමත් භාවයේ තියාගන්නවා. මිච්ඡා දිට්ඨිය කෙරෙහි නෙමෙයි. ඒ වගේම සම්මා සංකල්ප යහපත් සිතුම් පෙතුම් කෙරෙහි අවධානය පවත්ව ගන්න. අයහපත් සිතුම් පෙතුම් කෙරෙහි නෙමෙයි. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපි යහපත් වචන භාවිතය ගැනයි සිහි නුවණ පවත්වා ගත යුතුයි. මේක තවත් පැත්තකින් කිව්වොත් කතා බහ කරන වෙලාවේ සිහි නුවණින් යුක්ත වෙන්න. අපි සතිය පවත්වනවා කියන එක ප්‍රායෝගික වෙන්නේ ඉතින්. දැන් මේ කමඨහන් මට්ටමේදී ඇත්තටම ඒක තමයි. මුලදී අපි ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන් සතිය පුරුදු පුහුණුණේක ඇත්ත. ඒක ඇත්ත. නමුත් මේ මාර්ගයේ වැඩිම කියන තැනදී මූලික වශයෙන් අයිති වෙන්නේ මාර්ගස්ත්‍යයක් හැටියට කටයුතු කරනවා කියන තැනදී මූලික වශයෙන් අදහස් වෙන්නේ මේ එදිනෙදා ජීවිතය තුළ අපි කරන කියන දේ තුළින් මෙන්න මේ සතිමත් බව පවත්වා ගන්න. ඒකයි ඕක මාර්ගාංගය ඇසුරින් අපි කතා කරන්නේ. යම් මොහොතක අපි කතා බහක යෙදිලා ඉන්නවද වාචා කියලා කියන්නේ ඒකනේ. අන්න ඒ වෙලාවේ අපි සිහි නුවණ පවත්වා ගත යුතුයි. සිහි නුවණින් යුක්ත කතා බහ. ඒක තමයි මාර්ගස්ථයේගේ සෝතාපන්න සුපටිපන්න පුද්ගලයෙක්ගේ, අරිය ශ්‍රාවකගේ, සේකගේ ලක්ෂණ. කතා නොකර ඉඳීම නෙවෙයි. කතා බහ කරනවා. නමුත් විශේෂ සිහි නුවණින් යුක්තව කතා බහ කිරීමක් තියෙනවා. ඊළඟට කම්මන්ත, කය මෙහෙवला කරන කටයුතු කම්මන්ත කියලා කියන්නේ. ඒවා නතර කිරීම, අත්හිටු වීම කරන්නේ නැහැ. හැබැයි ඉවන් මගේදී කාර්ය කෘත්‍ය කය මෙහෙवला වැඩ කරන ස්වභාවය අපි එක්තරා ප්‍රමාණයකට සංස්කරණය කර ගැනීමක් නැත්නම් සංවිධානය කර ගැනීමක් කරන. මොකද දැන් නිවන් මගේදී අපි වාක් අතහරින්න පුළුවන් වැඩ කටයුතු උඟක් අතහැරලා දාන 100%ක් බැරි වුණා. එතකොට ඒ කය මෙහෙවල කරන වැඩ කටයුතු ප්‍රමාණය අවම කරනකොට කාය විවේකයක් අපිට ලැබේ. කාය විවේකයක්. ගොඩාක් කය මෙහෙවල වැඩ කිරීමේ අවශ්‍යතාවය අපිට දැන් නැහැ. එතකොට කාය විවේකයක් ලැබෙනවා. ඒ කාය විවේකයේම චිත්ත විවේකයට මඟ පාදනවා. හිත විවේකයටපත් කරගන්න. හැබැයි හිත විවේකයටපත් කිරීම හුඟක්ම සිද්ධ වෙන්නේ මේ මුල් මාර්ගාංග දෙක හරහා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප හරහා. ඒ දිට්ඨි සංකප්ප දෙක සිත හා සම්බන්ධ ධර්මතානේ. එහෙම යම් පුද්ගලයෙකුට හරි දැක්ම, හරි අවබෝධය නැත්තම් චිත්ත විවේකයක් නැහැ. මම සරල නිදර්ශන කිව්වොත් අපි යම් කිසි වැඩක් කරන්න බැස්සම ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත්තම් හොඳ දැක්මක්
හොඳ වැටහීමක් නැත්තම් ඒ කාර්යීලා අපිට ගාක් වෙලාවට අවිවේකයි මානසිකව. හැබැයි ඒක හොඳ අවබෝධයක් තියෙනවා නම් සමහර වෙලාවට අපිටම ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසි වදයක් කලබලයක් එහෙම නැහැ. එහෙම තියෙනවා. ඉතින් ඔය මම කිව්වේ මේ ලෞකික පැත්තේදී අධ්‍යාත්මික පැත්තට ගිහිල්ලා බැලුවත් අපිට පේන දෙයක් තමයි හොඳ දැක්මක් තියෙන කෙනෙක් මානසිකව හරිම විවේකයකින් ගත කරන කෙනෙක්. ඔය පොඩි පොඩි සිද්ධි වලින් කලබල වෙන්නේ නැහැ. අසන්සුන් වෙන්නේ නැහැ. මොකද ඒ තැනත්තාට තියෙන උසස් දැක්මක්, හරි දැක්මක් තියෙනවා. ඒ වගේම යහපත් සංකල්පනා ගොඩනගා ගත්ත කෙනා හුඟක් වෙලාවට මානසික විවේකයෙන් ඉන්නේ. ඒ නිසා මේ මානසික විවේකයේ පවත්වා ගැනීමෙහිලා අපි දැනට අනුගමනය කරන, බොහෝ දෙනෙක් අනුගමනය කරන ක්‍රමයත් බුදුදහමේ සඳහන් වෙන ක්‍රමයක් කියන දෙක අතරේ සැලකිය යුතු පරස්පරයක් තියෙනවා. දැන් මානසික විවේකය ඇති කරගන්න හුඟක් අය බලන්නේ මේ වැඩ කටයුතු වලින් එදහස් වෙලා අයින් වෙලා දුරස් වෙලා මේ පුද්ගල සම්බන්ධතා වලින් පුළුවන් තරම් දුරස් වෙලා ඈත් වෙලා අයින් වෙලා ඉන්නේ. ඒක එක්තරා විදිහක උපක්‍රමයක් හැටියට අපිට පේනවා මතු පිටින් බලපුවා. නමුත් ඇත්තටම මේ කාය විවේකයේ චිත්ත විවේකයේ ඇති වෙන්න උපකාරී වෙන්නේ මේව පිළිබඳව දැක්ම වෙනස් කරගත්තම තමයි. මේ පිළිබඳව දැක්ම වෙනස් කරගත්තම තමයි අපි මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් වෙන්නේ. දැන් මම මේ නිදර්ශන කියන්නම්. මේ නිදර්ශන ගොඩක් වෙලාවට මම ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ සිද්ධි ආදී පදනම් කරගෙන. ඒක නිසා ඒවා අපි ගලප ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ මේ නිදර්ශන අධ්‍යාත්මික ජීවිතයටත්. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් අපි මෙන්න මේ වගේ නිදර්ශනයක් දෙකක් සැලකිල්ලට ගන්න. අපි යමක් නිර්මාණය කරනවා කියලා හිතන්න. ඇඳුමක් නිර්මාණය කරන්න පුළුවන්. කෑම වේලක් පිළියෙල කරන්න පුළුවන්. ඊටත් එහා ගියලා ගිහිල්ලා නිවාසයක් සකස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වත්ත පිටිය ඉඩම ඒවා සංවිධානය කරන්න පුළුවන්. මේවයේදී මේ කෙනෙකුට පුළුවන් මේ හැම දෙයකම ඇඳුමක, ආහාර වේලක, අපි සකස් කරන නිවාසයක විසිතුරු බව වැඩි කරලා ඒවයි යම් යම් ඊට අදාළ ඇතැම් ගුණාංග වැඩි කරලා කටයුතු කරන්න. දැන් ඇඳුමක් ගත්තොත් ඇඳුමේ විසිතුරු බව වැඩි කරලා නොයෙක් විදිහට ඒ ඇඳුම සකස් කරන්නත් පුළුවන්. හැබැයි ඒක සරල ඇඳුමක් හැටියට නිර්මාණය කරන්නත් පුළුවන්. එතකොට අපිට විවේකය වැඩිපුර එන්නේ, කාය විවේකයේ චිත්ත විවේකයේ එන්නේ මේ සරල ඇඳුමකින්ද සංකීර්ණ ඇඳුමකින්ද හොඳට ඒක කල්පනා කරලා බලන්න. ඊළඟට ආහාර වේලක් සකස් කිරීමේ ක්‍රියාවලියට ගියොත් ඒක අපිට විසිතුරු කරලා විවිධ රසයන්ගෙන් යුක්තව විවිධ වර්ග සහිතව අපිට ඒක පිළියෙල කරන්න පුළුවන්. නමුත් එහෙම කරන එක තුලද විවේකය ඇති වෙන්නේ? එහෙම නැත්නම් සරලව මේ අත්‍යවශ්‍ය පෝෂණ ගුණය සහිත සරල ආහාර වේලක් නිර්මාණය කර ගැනීමේදීද? ඊළඟට නිවාසයක් සකස් කරද්දී සාමාන්‍යයෙන් තියෙන ලෝකයේ දැනට තියෙන සියලුම අංගෝපාංග එකතු කරලා නිවාසයක් සකස් කිරීම තුලද, එහෙම නැත්නම් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික පමණක් එකතු කරලා නිවාසයක් සකස් කර ගැනීම තුලද මේ විවේකය කියන එක අපිට ඇති වෙන්නේ? ටිකක් හොඳට කල්පනා කරලා බලමු. ওই විදිහේ නිදර්ශනයක් අපි ගත්තොත් අපිට පේනවා උගාක්ම ජීවිතේ සරල චාම් පැත්තට යොමු වෙනකොට මේ විවේකය වැඩි වෙනවා. ඒක පැත්ත. මම තව නිදර්ශනයක් ඔබට කියන්න කැමතියි.
අපි මේ කෙලෙස් සහිත මනසක් පවත්වාගෙන යද්දිද අපිට විවේකයේ තියෙන්නේ සැහැල්ලුව තියෙන්නේ එහෙම නැත්නම් කෙලෙස් අඩු කරගත්ත මනසක් තියෙනකොටද හොඳට විමර්ශනය කරලා බලන්න අපිට මේක අත්දැකීම ලබා ගන්න පුළුවන් අපිට වචනෙන් කිව්වොත් නම් පැහැදිලිවම අපි උත්තරේ දන්නවා නමුත් මේ භාවනාවේදී අපි ඔය වචනෙන් කියන උත්තරයට වඩා පොතපතේ සූත්‍රයේ තියෙන විග්‍රහයට වඩා අපි මේක අත්දැකලා විඳලා මේකේ ස්වභාවය අල්ල ගන්න පුළුවන් නම් ඊටාම විශිෂ්ටයි ඊටාම හොඳයි අපිට තේරෙනවා කෙලෙස් සහිත මනසක් තුල මේ විවේකය නැහැ කෙලෙස් රහිත මනසක තමයි මේක තියෙන්නේ ඉතින් පුළුවන් තරම් අපි උත්සාහ කරනවා මේ මනස පිරිසිදුව තියාගන්න ලෞකික දේවල් ගැන හිතනවා නම් අපිට ගොඩාක් දේවල් හිතන්න දේවල් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඉතින් අපි මේ නිවන් මාගෙදී ඒව හුඟක් හිතන පතන දේවල් ඒව පුළුවන් තරම් ඒ පැත්ත අඩු කරගන්න දුකරගෙන අධ්‍යාත්මික පැත්තට අදාළ දේවල් හිතනවා පතනවා කල්පනා කරනවා ඒවට අදාළව හිත යොමු කරගන්න. දැන් කෙනෙක් මොන හරි දෙයක් කිව්වත් අපි එතෙන්දී අධ්‍යාත්මික පැත්තට අදාළව ඒ සාකච්ඡාව හසු කරගන්නවා. දැන් මං සමග උදේ සාකච්ඡා කර කෙනෙක් කෙටි සංවාදයක් ඇති වුණා ඒකෙදි මේ බැඳීම කියන එක පුද්ගල සම්බන්ධතාවය ඒක ශෝකයට බයට හේතු වෙන ආකාරය අපි පොඩ්ඩක් කතා කරා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකුත් තියෙනවා. පේමතෝ ජායති ශෝකෝ පේමතෝ ජායති භයං කියලා. මේ පුද්ගල සම්බන්ධතා දැඩි වෙන්න ඒකට තමයි අපි සාමාන්‍යයෙන් පේම කියන්නේ. පුද්ගලයන් එකිනෙකා අතර බන්ධන වැඩිවීම බැඳීම් වැඩිවීම ඉතින් එතකොට ජායති ශෝකෝ ජායති කියන්නේ ඇති වෙනවා හට ගන්නවා කියන එක එතකොට අපි ඇති කරගන්නේ ඒ බැඳීම් අඩු කරන පැත්තට යන්නේ අපි දන්නවා ඒ වගේම ජායති භයං බය ඇති වෙනවා ශෝකය ඇති වෙනවා බය ඇති වෙනවා ඉතින් ශෝකය ඇති වෙන්නේ අර පුද්ගල සම්බන්ධතාවක් තියෙනකොට ඒ පුද්ගලයා කතා බහ කරේ නැතොත් අපි ගැන හොයලා බැලුවේ නැති වුණොත් ඔන්න අපිට දුකක් ඇති වෙනවා මේ සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඔය ශෝකය ඇති වෙන්නේ නැහැ ඊළඟට බය ඇති වෙනවා මේ පුද්ගලයා මගෙන් දුරස් වෙයිද අහිමි වෙයිද ඈත් වෙයිද කියන බයකිනුත් පසු වෙනවා ඇයි ඒ ශෝකයයි බයයි ආවේ අර බැඳීම නිසා අපේ ප්‍රේමතෝ කිව්වේ ඒක මේ බැඳීම නිසා ඇති වෙන තත්වයක් මේ. ඉතින් ඔය කාරණේ අපි පොඩි සංවාදයක් ඇතුලේ අපි ඔක මේ දැන් ටිකකට කලින් ඔය කාරණේ අපි කතා බහ කළා. මම මේ නිදර්ශනයක් හැටියට කියන්නේ. එතකොට අපි යම් වෙලාවක කතා බහක යෙදිලා ඉන්නකොට වුණත් අපිට මේ අධ්‍යාත්මික පැත්තට බරව මේ කතා බහ ගෙනියන්න පුළුවන්. සම්මා වාචා කියන මාර්ගාංගය අනුව හිතුව. එතකොට අපිටම තේරෙනවා මේ මොහොතේ අපි කතා බහට යොමු වුණේ සාකච්ඡාවට යොමු වුණේ පුද්ගලයන්ගේ බැඳීම නිසා. පුද්ගල බැඳීම නිසා අපි සොයනෝ බලනෝ කතා බහ කරනෝ ඉන්නවද මොකද කරන්නේ ආදී වශයෙන්. එතකොට ඔය ඉන්නවද මොකද කරන්නේ ආදී කිසියම් ආකාරයක සොයා බැලීමක් නැති වුණ තැන ඔන්න අර ශෝකේ ඇති අර මානසික අවිවේකී අපිට ඇති ඒකයි කතා නොකරොත් කතා කරලා ඔන්න අර තත්ත්වයේ ඇති වෙන. එතකොට අපි මේක තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපිට පුළුවන්කම තියෙනවා නම් මේ ස්වභාවයේ තේරුම් අරන් මේ බැඳීම් අවම කරගෙන ජීවත් වෙන්න. එතකොට මේ ශෝකය මේ බය මේ වගේ ඇති වෙන්නේ. ශෝකයේ බය තියෙනකොට මානසිකව නිදහස් නැහැ. සැහැල්ලු නැහැ. ඉතින් එතකොට තියෙන්නේ මානසිකව ටිකක් පීඩාකාරී ස්වභාවයක්, වෙහෙසකර ගතියක් තියෙන. ඉතින් අන්න ඒ විදිහට අපි එන්නේ මේ
ස්වභාවය අපි අවබෝධ කරගන්න උත්සාහ කිරීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග පරිණාමෙන් කියන විදිහට දැන් අපි යන්නේ ඒ පැත්ත. අර ලෞකික දෙයකින් අපේ කතා බහක් ආරම්භ වුණත් එහෙම නැත්නම් අපි ලෞකික දෙයක යෙදී සිටියත් දැන් මේ දිනවල මම මේ ඇවිල්ලා මගේ මේ විවේක ස්ථානයේ ටිකක් ප්‍රතිසංස්කරණය කරනවා. ඉතින් මේ කොයි දෙයක් මේ ගොඩ නැගිලි වගේ දේවල් ඉතින් ක්‍රමයෙන් දිරාපත් වෙනවා. ඉතින් මේවා අපි එකතු වෙලා ඉතින් අපිම තමයි මේවා කරන්නේ. ඒව කරගෙන යද්දී ඉතින් ඔය කතා බහ ඇති වෙනවා. මේවා මේ ප්‍රතිසංස්කරණ මේ ආදී දේවල් පිළිබඳ. ඉතින් අපි හුඟක් වෙලාවට ඒ දේ අධ්‍යාත්මික සාකච්ඡාවකට හරව ගන්න. දැන් මේ ස්ථානේ මේ සදහම් මැදට කොහොම පැරණි ගියා. අවුරුදු 75ක් වගේ පරණ වර්තා වෙන විදියට. එතකොට ඉතින් හොනු පිරියම් කරන්න ගියත් අපිට පේනවා ඒවා හරි දුෂ්කරයි. ඉතින් අපි ඔය යෙදිලා ඉන්න අවස්ථාවේ ඊයේ ඉතින් අපේ කල්යාණ මිත්‍රයෝ ඇවිල්ලා ඉතින් මේවා පිරිසිදු කරනවා, හොනු පිරියම් කරනවා, කැඩුණු බිඳුණු තැන් හරි ගස්සනවා. ඉතින් ඒවා කතා කරද්දිත් අපි අර අධ්‍යාත්මික සාකච්ඡාවකින් ඒක කරා. ඉතින් අපි කතා කරන මේ මෙච්චර පරණ වෙච්ච ගයක්. ඉතින් හරියට අපේ ජීවිතත් ඒ වගේ අපි වයසට යන්න අපි උත්සාහ කරනවා අපේ රූපකාය යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය කරලා පවත්ව ගන්න. හරියට ගයක කැඩුණු බිඳුණු තැන් හදලා හුණු පිරියම් කරලා යම් කිසි තත්වයකට ගන්නවා වගේ අපි අපේ මේ රූපකාය එහෙම කරන්න උත්සාහ කරමු. ඒ වගේ නේද අපි මේ ගොඩ නැගිල්ලක් මේ විදියට මේ පරණ ජරා ජීර්ණ වෙච්ච ගොඩ නැගිල්ලක් මේ අපි ප්‍රතිසංස්කරණය කරන්න කියලා. එතකොට අපිට අර අපි කරන කාර්යය ඇතුලේ අධ්‍යාත්මික දැක්මක් අපිට එන. අපි කරන්නේ බැලුවම මේ ගොඩ නැගිල්ලක් මේ ප්‍රතිසංස්කරණය කරගෙන යනවා නැත්තම් සුණු පිරියම් කරනවා. ඇදපළුදු වෙච්ච කැඩිච්ච බිඳිච්ච ටිකක් හදනවා. හැබැයි ඒ තුලින් අපි මේකේ අධ්‍යාත්මිකත්වයට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකේ යම් කිසි ආකාරයක අර විවේක ගතියක් අපිට පේනවා. අපි මේ දින කීපයක්ම මේ කාර්යයේ ඉදිරියලා ඉන්නවා. ඉතින් අපි ඒක කරන්නේ මේ විදිහට අර ජරා ජීර්ණ වෙච්ච දේ අපි ජරා ධර්මතාවයේ හැටියටමයි දකින්නේ. තිරාපත් වීම. ඔන්න ඔය විදිහට අපි එදිනෙදා ජීවිතේ අපි කරන යම්කිසි බාහිර දෙයක් සම්බන්ධයෙන් වුණත් අපිට පුළුවන්කම තියෙනවා මේක අධ්‍යාත්මික වැඩක් බවට හරවගන්න. ඒ කියන්නේ ආධ්‍යාත්මික දියුණුවේට අදාළ වෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනට අදාළ වෙන ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්න. ඒකයි මම අර මුලින් කිව්වේ. දැන් මේ මට්ටමේ ඉන්නකොට අපි ওই ලෞකිකයි කියන ඕනම වැඩක් අපිට අධ්‍යාත්මික වැඩක් බවට හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවක් කරගන්න පුළුවන් අපිට. එහෙම නැතුව අපි කටයුතු කරනකොට අපිට එක්තරා ආකාරයක වෙහෙසක් විඩාවක් වගේ මේ වයින් දැනෙන්න පටන් ගන්නවා. මේ දේවල් කරගෙන යනවා. නමුත් අපි අධ්‍යාත්මික දැක්මකින් යුතුව මේවයි යෙදිලා ඉන්නකොට ඒ වෙහෙස ඒ විඩාව අපිට එන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එහෙම නැත්තම් වෙහෙසක් දැනෙනවා, විඩාවක් දැනෙනවා, මොනවද මේ කරන්නේ ආදී වශයෙන් කියලා. ඔන්න ඔය විදිහට මම මේ තවදුරටත් කතා කළේ මේ සම්මා සති කියන මාර්ගාංගේ අපි සිහිනුවන පවත්වන්න ඕන ওই විදිහට. අපේ ජීවිතේ අපි කරන වර්තමානයේ කරන හැම දෙයක්ම සිහිනුවනින් කරනවා. ඒක භාවනාවක් විදිහට කරනවා. මනවින් සිහිය පවත්වලා කරනවා. හොඳ තේරුම් ගැනීමක් සහිතව කරනවා. ඒ වගේම එයින් කෙලෙස් ඇති නොවන පැත්තට කෙලෙස් ඇති වෙන පැත්තට නෙමෙයි කෙලෙස් ඇති නොවන පැත්තට යොමු වෙලා අපි කරා. එහෙම කරනකොට මට නම් පේන්නේ නැහැ අධ්‍යාත්මික කටයුත්තක් හැටියට කරන්න බැරි වැඩක් තියනවා කියලා. තවත් විදියකින් කිව්වොත් මම මේක මෙහෙම කියන්නම්.
ඕනම වැඩක් සිහිනුවන වීරයෙන් යුක්තව, ඒ කියන්නේ අවදිමත් බවකින් විමසුම් නුවණින් සහ වීරයෙන් යුක්තව කරනකොට ඒක ඒක තියෙන අර ලෞකික ගතිය අයින් වෙලා යන. ඒක අධ්‍යාත්මික වැඩක්. නැත්නම් කුසලය කුසලමය කාර්ය. තවත් අපි සම්ප්‍රදායික වචනයක් කිව්වොත් කුසල කර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒකයි. කුසල කර්මයක් වෙනවා. කුසල කර්මයක් කරද්දී කිසිම ආකාරයක පීඩාවක් නැහැ. මනසට බරක් නැද. සමහර අය අපි වැඩ කරනකොට ඇවිල්ලා අහන ඔච්චර වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ ඇයි? මොනවද ඔය තරම් කරන වැඩ? ආදි වශයෙන් කියලා. ඒ වුණාට මේ වැඩ වල අපිට කිසිම වෙහෙසක් නැහැ. අපි මේ දේ තේරුම් අරන් කරන්නේ, අවබෝධ කරගෙන කරන්නේ. අවශ්‍ය මට්ටමට අවශ්‍ය ප්‍රමාණයට කරන්නේ. එතකොට ඒක ආධ්‍යාත්මික වැඩක්. ගාක් අය අපිට හමු වෙන ගාක් අය ගේ මනසේ තියෙන්නේ ඇත්තටම ආර්ථික කාරණා. ගාක් වෙලාවට මිනිස්යන්ගේ මනසේ තියෙන ආර්ථික කාරණා. උදේ නැගිට්ටම ඉතින් කල්පනා කරන්නේ කොහොමද මේ ජීවිත පැවැත්මට අදාළ වෙන පරිදි ආර්ථික ශක්තියක් ඇති කරගන්නේ කොහොමද? මිල මුදලක් සම්පාදනය කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඉතින් ඕක හුඟක් අයට මනසට පීඩාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකේ යෙදිලා ඉන්න ආකාරය මේවයි තියෙන දෝෂ නිසා. ඉතින් මේ කටයුත්ත භාවනාවක් විදිහට කරන්න පුළුවන් නම් මොකද්ද මේ භාවනාවක් විදිහට කරනවා කියලා කියන්නේ? ඒක හොඳ සිහිය. ඒ වගේම ඒ තුල වැරද්දක් නොවන ආකාරයට මනා විමසුම් නුවණින් යුක්තව උත්සාහයෙන් වීදීන් යුක්තව ඒ කාර්යය කරනවා නම් ඒක භාවනාවක් වෙනවා. ඒකයි. ඉතින් ඒ විදිහට කරන්න යමු වෙනවා. තමයි අපි සමාජ සේවා වැඩක් කරනවා නම් පුද්ගලයෙක්ගේ දියුණුවට අභිවෘද්ධියට උපකාරී වෙන කටයුත්තක යෙදෙනවන පරිසරයට අදාළ යම්කිසි යහපත් ක්‍රියාවක යෙදෙනවන ඒ ඕනම එකක් අධ්‍යාත්මික කටයුත්තක්. ඒ කියන්නේ සීලය සමාධිය ප්‍රඥාව වැඩෙන කටයුත්තක් බවට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. ඇත්තටම මේ හැම දෙයක් තුළින්ම අපිට එතකොට ධර්මාවබෝධයක් වෙනවා. ධර්මාවබෝධයක් වෙනවා. අපි ඒ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන අය බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ ධර්මතා පිළිබඳ සතියමයි සම්මා සතිය අර ඉහෙළම කොටස. හැබැයි අපි කලින් අවස්ථාවේ කතා කර අර සිව්පසයට අදාළ සතිය පැවැත්වීම කියන එක මේක බැලුව බැලමට ඒක අධ්‍යාත්මික නොවන කටයුත්තක් වගේ පේන්න පුළුවන්. මොනවාද මේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් භාණ්ඩ හා සේවා ගැන කරන මේ කතා මොනවාද? ඒවයි නිරත වෙලා ඉන්න එක කොහොමද අධ්‍යාත්මික වැඩක් වෙන්නේ? කොහොමද ඒක භාවනාවක් වෙන්නේ කියලා බැලුව බැලමට කෙනෙකුට පේන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නවා ඒක අධ්‍යාත්මික වැඩක් විදිහට කරන්න පුළුවන් කියන. එහෙනම් පුළුවන් කියන එක දැන් අපිට පැහැදිලි. ඊගෙන අවබෝධයක් අපිට තියෙනවා. ඒකයි. ඒ අවබෝධය තියෙන කෙනා ඒක අධ්‍යාත්මික වැඩක්. සීලය වැඩිවීමක්, සමාධිය වැඩිවීමක්, ප්‍රඥාව දියුණු කිරීමක් හැටියටම කරන්න පුළුවන්. ඒකයි වරුදු පුහුණු යුතු දේ. හොඳයි. එතකොට අපි සම්මා සති මාර්ගාංගේ ප්‍රායෝගිකව වඩන විදිහ, ඒක කමඨහනක් කරගන්න විදිය මේ කතා කරේ. ඕනම ක්‍රියාවක් තුල සිහිනුවන වීරිය තියෙනවා නම් ඒක කමඨහනක් වෙනවා. ඒක නිවැරදි, ඒක යහපත්. ඒක නිසා මනසට වෙහෙසක්, කයට වෙහෙසක් ඇති කරන්නේ නැහැ. ඒක අපි බොහොම සැහැල්ලුවෙන් සරලව කරගෙන යන්න අපිට ශක්තිය ලැබෙනවා. ඔන්න ඔය විදිහට මේ කාර්ය කරගෙන යෑම තමයි භාවනාව කියලා කියන්නේ. හොඳයි, අපි ඔය සති, සම්මා සති කියන මාර්ගාංගයට අදත් අවධානය යොමු කළේ. තරමක් වෙනස් විදියට මම ඔය කාරණේ සාකච්ඡා කළේ. එමනම් ඔය සාකච්ඡාව අපි ඔතනින් නතර කරනවා. වෙනද වගේම අපිට ඉතිරි කාලය ගත කරන්න පුළුවන්කම තියෙනවා. මේ
දම් සභාවේ එකතු වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මොන හරි අපිට කතා බහ කරන්න සාකච්ඡා කරන්න යමක් තියෙනවා නම් අපි ඒ සඳහා කාලය ගමු. මේ කමටහන් ගැන එක් පැත්තකින් ඊළඟට ධර්ම කාරණා පිළිබඳව මොන හරි කතා බහ කරන්න තියෙනවා නම් ඒවා අනෙක් පැත්තෙන් අපිට එහෙම දෙයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු මෙතන සිට. හොඳයි, ඒ සඳහා අවස්ථාව. සාරාංශ මේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අපි කතා කරුවා මේ අපි එදිනෙදා ජීවිතේ කරන දේවල් වුණත් අපිට ආධ්‍යාත්මික කටයුත්තක් විදියට සිහියෙන් නුවණින් කරන්න පුළුවන් කියලා. තොර අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම හිතමු අපි කඩේකට යනවා බඩු ටිකක් ගන්න කෑම අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. ඊට පස්සේ අපි ඕක ගෙදර ගෙනල්ලා අපි ඕක කපලා කොටලා සුද්ධ කරලා ඊට පස්සේ ඕක අපි ව්‍යාපාර ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාර ගත්තට පස්සේ දැන් කුස්සිය ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. දැන් මේක ඔක්කොම ටික වම්පිකන් මේ ඔක්කොම හෝදලා මේ අවශ්‍ය කරන තැන් කියලා එහෙම දේවල් අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. දැන් උතනදී අපි මේ සිහියෙන් නුවණින් වැඩ කරනවා කියන එක නිකන් මේ විස්තරාත්මකව කොහොමද මේ දේවල් දිහා බලන්නේ කියලා දැනගන්නයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ සප්පට්ඨාන සූත්‍රයේ සිහියෙන් නුවණින් දැන වැඩ කරනවා කියන එක මුලින් සතිපට්ඨානය කියලා උගන්වනවා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව කියලා උගන්වනවා. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය ධම්මානුපස්සීවා ආදී වශයෙන් සතිපට්ඨාන භාවනා කියලා කොටසක් එක්කත් උගන්වනවා. එතකොට මගේ මේ ප්‍රායෝගික අත්දැකීම අනුව අපිට ඔය සිහිය පිටුවාගෙන ධම්මම් මේකයි කරන්නේ කියන විදියට අපිට කරන්න පුළුවන්. නමුත් මේ මෙතනදි මේ සමුදේ ධර්මානුපස්සීවා, ධර්මානුපස්සීවා, සමුදේ ධර්මානුපස්සීවා කියන කැලලට යන්න ටිකක් අමාරු ගතියක් මට තේරෙනවා. ඒක ගැන පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්. නිකන් උදාහරණයක් ඔය මම කිව්වා හරි, එහෙම නැත්නම් වෙන උදාහරණයක් තියෙනවද? ඒ උදාහරණෙම අපි ගමු. ඇත්තටම ඒක වඩා හොඳයි. අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේ හැමතිස්සෙම හැමදාම අනිවාර්යෙන් කරන ක්‍රියාවක් නේ ඔය අපි කතා කළේ. අපේ පිණ්ඩපාතේ නැත්තම් ආහාර පාන ටික සකස් කර ගැනීම සියලුම සත්වයෝ කරන ක්‍රියාකාරකම. එතකොට ඕක ඇතුලේ සමුදේ වය. එතකොට මම නම් ওই වගේ දෙයකට ඉලඹුණා. මමත් ඉතින් බොහෝ වෙලාවට මගේ ආහාර පාන පිළියෙල කරගන්නවා. ඉතින් මම දකින්නේ මේ දැන් මේ කුසගින්න කියන එක විටින් විට සමුදේ වෙනවා, හට ගන්නවා, ඇති වෙනවා. ඊට පස්සේ අපි ඒක ඇති වුණාම ඉතින් ඒකට ප්‍රතිකර්මයක් ප්‍රතිකාරයක් විදිහට තමයි ආහාර පානයක් පිළියෙල කරලා ඒක අපි භුක්ති විඳිනවා. එතකොට කුසගින්න වය වෙනවා. හැබැයි ඒ වය වුණත් ආයි සමුදේ වෙනවා. හේතුඵල ධර්මානුකූලව ආයි අපි ඒකට ප්‍රතිකර්මයක් කරපම ඒක ආයි වය වෙනවා. ওই විදිහට මේ කුසගින්න කියන ධර්මතාවය අපි බැලුවත් මේකේ සමුදේ වය අපිට දකින්න පුළුවන්. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, ආයි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට මේ අපේ මැදිහත් වීමක් නැත. මේ ධර්මතාවේ ඇති වෙනවා. හැබැයි අපි ඒකට ප්‍රතිකර්මයක් කරපුවාම తాවකාලිකව ඒක නැති වෙනවා. ආයි ඇති වෙනවා. පවතිනවා, නැති වෙනවා. ওই විදිහට බලන්න පුළුවන්. ඊළාට ඔබතුමාම කිව්වා අපි මේ කඩපිල්ලරට යනවා කියලා. ඉතින් කී සැරයක් කඩේ ඔය එකම කඩේට කී සැරයක් ගිහිල්ලාද ඇද්ද අපි? ඉතින් ඕකම බැලුවොත් එහෙම මේ කඩේට එනවා, ඇවිල්ලා බඩු ටිකක් ගන්නවා, අරන් යනවා.
ඒක උරුණාම ආයෙනවා. ආයෙ ඇවිල්ලා ආයෙ ආරය යනවා. ඒකත් ඉවර වෙනවා. තුන් මේකෙත් අපි දකින්න පුළුවන් මේ සමුදේවය. නේ? බඩු ටික ගත්තා. බඩු අවශ්‍ය ප්‍රමාණයට ගත්තා. එහෙනම් සමුදේ. ඒක ටික ටික පරිහරණය කරලා පාවිච්චි කරලා ඉවර වුණා. ඉතින් වය ගිනාපු පාරිභෝගික ද්‍රව්‍ය ටික වය වෙලා යනවා. අපි කාලා බීලා උයලා බීලා නැත්තම් කාට හරි දීලා මොන හරි කළා ඒ ටික වය වෙනවා. දැන් ආයි සමුදයක් අවශ්‍යයිනේ. ආයි බඩු ටිකක් ගන්න ඕනේ. ඉතින් ආපහු අපි ඒ සුපුරුදු වෙලඳ පළට හෝ වෙනත් තැනකට ගිහිල්ලා ආය ගන්න. එතකොට අපි අපේ මුළු තැන්ගේ දැන් සමුදේ දවස් කීපයක් යනකොට ආහාර ද්‍රව්‍ය ටික වය වෙලා ඉවරයි දැන්. ඉතින් මේ විදිහට බැලුවම හැම දෙයක් ඇතුළෙම අපිට මේ දේම දකින්න පුළුවන්. ඇත්තටම මේක හරි ගැඹුරෙන් බලපුවම හරි ස්වභාවිකයි සුන්දර දෙයක්. අපි අර ධර්මතාවයත් එක්ක ඉන්න ඕනේ. අර පාරිභෝගික ද්‍රව්‍ය ටික වය වුණාම ආයි සමුදේ කරගන්න කඩේට ගිහිල්ලා මල්ලක් අරන් ගිහිල්ලා ඒක අරගෙන ආයි මත්තෙන් පරිභරණය කරනකොට ආයි වය වෙනවා, ඉවර වෙනවා, වැය වෙනවා කියලා අපි කියන්නේ. වය වැය ඉවර වෙයි. ඔය විදිහට මේ හැම දෙයකම මේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. ශාරීරික தત્ත්වය, කුසගින්න පිපාසය. ඉතින් අපි ඇති වෙනව නැති වෙනව ඕකත් එක්ක අපි වැඩේ ඉතින්. ඒක වෙනුවෙන් කොච්චර පිපාසය ඇති වෙනව. ඉතින් අපි මොන හරි ජලයේ ටිකක් හෝ වෙනත් පානයක් හෝ සකස් කරලා අපි ඕක පානය කරගුවාම ඔන්න පිපාසය වය වුණා. ආයිමත් මෙන්න පිපාසය සමුදේ වෙන. දැන් මේක අපි ධර්මතාවයක් හැටියට දකින. එතකොට අනිශ්චිතයි ඒකත් එක්ක. එතකොට අපි මේ හැමතිස්සෙම කඩේ පිළිය යන්න ඕනේ, හැමතිස්සෙම යන්න පියන්න ඕනේ කියන එක ගැන අර නිශ්චිත ගතියක් එන්නේ, ගැටෙන ගතියක් එන්නේ. ඉතින් මේක සමුදේවය, සමුදේවය. ඉතින් හැම එකක් තුලින්ම මේක අපිට දකින්න පුළුවන්. අපි සමුදේවය හොඳට මෙනෙහි කරලා ඒ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක භාවනාවක් විදිහට හරවගෙන ඉන්න කෙනාට ඒක දකින්න පුළුවන්. දැන් මම මේ දවස්වල මම අර කිව්ව මේ මම කරන කාර්යයේ දවස් කීපයක් මේ සදහම් මැදුරට ඇවිල්ලා අර මේ පරණගේ කැඩිච්ච බිංච දේවල් හරි ගස්සලා පොඩ්ඩක් මේ මුණු පිරියම් ටිකක් කරන ගමන් ඉතින් අපි ඔය යෝගීනොත් එකතු වෙලා ඔක කරන ගමන් ඉතින් අපි කියන්නේ දැන් බලන්න මීට අවුරුදු කීපයකට කලිනොත් අපි මේ දේම කරා. කැඩිච්ච බිංච හැදුව පොඩ්ඩක් ප්‍රතිසංස්කරණය කරා. අපහු මේ වැඩසටහන් පටන් ගන්න ඕන නිසා අපි මේක කරනවා. ඉතින් ආයෙමත් මේක තව ටික දවසක් යනකොට ආයි ඇද පළුදු හැදිලා කැරිලා බිඳිලා යනවා. ආයි අපි ප්‍රතිසංස්කරණය කරනවා. එතන දකින්නේ අපි අර සමුදේ වය ඇතිවීම නැතිවීම. ඉතින් ওই ධර්මතාව අපි ගැඹුරින් තේරුම් අරන් ඉන්නකොට අපිට මේ ධර්මතාවත් එක්ක පවතින්න පුළුවන්. එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඕනම දෙයක් ඇතුළේ ඕක අපිට දකින්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ කමඨහන කියලා. ඒක තමයි ප්‍රායෝගික ජීවිතේ අපි ඔය සම්මුදේ ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. එතකොට අර අනිශ්චිත භාවය ඇති වෙනවා. දැන් එහෙම නැත්නම් සමුදේ එක නිශ්චිත වෙනවා. එහෙම නැත්නම් වය එක නිශ්චිත වෙනවා. දැන් සමුදේ වය එක අනිශ්චිතයි. එයම පුළුවන්. ඔව්. සසස් මේ මට ඔය වෙලාවේදී මතක් වුණා මේ මගේ යාළුවෙක් එක්ක මේ පොගේ වතාවක මේ ඔය සම්බන්ධයෙන් ඔය රුසිය වැඩ කිරීම සම්බන්ධයෙන් වෙච්ච පොඩි සංවාදයක්. මම දැන් මේක මම කියන්න මේ එයාගේ ගෙදර මේ කිචන් එකේ තියෙන සිංක් එක ගෙදර ඉන්න අය වතුර බොනකෝ මේ වතුර බීලා සිංකේ ඇතුලෙන් දාලා යනවා. කට්ටියක් මොන හරි ලැත්තොත් ඒකත් සිංකේ ඇතුලෙන් දාලා යනවා. පිගාන ගාපු එකත් සිංකේ ඇතුලෙන් දාලා යනවා. ඉතින් මේක සිංකේ පිළිනොත් ටික වෙලාවක් යනවා. එයා දැන් ආයසරයක් කුසිය දාපුවහම දැන් මේක මහා කරදරයක් කියන්නේ. ඉතින් අපි දවසක් පොලේ කතා කරන වෙලාවක මේක සඳහන් කරනවා. මේක මහා ඉතින් අපි ගෙදරත් ඕක සිද්ධ වෙනවා. ඉතින් මම කිව්වා මට නම් ඔයාට කියන්න පුළුවන්
පැහැදිලිම උත්තරයක් ඔය කරදරෙන් නිදහස් වෙන්න ඔයා සිංක් එකට ගිහුව වෙලාවක සිංක් එකේ මොනහරි තියෙනවනම් ඒක හොදලා ආයසරයක් යනකොට ආයසර මොනහරි තිබුණා ඒක හොදලා දාන්න. එහෙම වුණා ඔය සිංක් එක හොදවක් පිරෙන්නේ ඉතින් එයා කියන එහෙම කරන්න ගියොත් මේ ගෙදරින් මිනිස්සු ඔක්කොත් ටිකක් මඩනේ හොදන්න වෙන්නේ. ඇත්තට මෝක මම අපේ ගෙදර කරන දෙයක් මට තේරෙනවා කියන ඔය මේ දැන් ඕකත්ගෙන අපිට ඔය සම්දේපය විදියට බලන්නත් පුළුවන්. අනිත් එක දැන් මෙතන මේ ඇති වෙන ගැටීම සමහර වෙලාවට අපි කල්පනා කරනවානේ මේ මම මොකටද එයාගේ කෝප්පේ හොදන්නේ මම මගේ කෝප්පේ හොදන්න පුළුවන් නම් ඇයි එයාට බැරි එයාගේ කෝප්පේ හොදන්න කියලා. ඔව් මම මේ ඔය මම ඇත්තට මගේ යාළුවෙගේ ගෙදරට අපේ ගෙදර නම් බඳුනේ වෙච්ච කතන්දරයක් මම ඔය කිව්වේ. ඔව් ඒකෙදි ඇත්තටම මේ අර ධර්මතාවයේ කියන එක ගැඹුරින් අවබෝධ කරගත්තම අපිට අර මනසට ඒ කාරණේ පීඩාවක් වෙන්නේ නැහැ. එතන ඒ ධර්මතාවය එතන තේරුම් ගන්න ඕනේ. ඉතින් නැවත නැවත කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා. ඉතින් ඒක නිසා මේ අපිරිසිදු භාජන, අපිරිසිදු දේවල් ක්‍රැෂ් වෙනවා. එතකොට ඒකෙදි අර එකම පුද්ගලයෙක් ඒක පිරිසිදු කිරීමට යාමේදී ඒ පුද්ගලයා ඒක වෙහෙසටපත් වෙන්න පුළුවන්. එතෙන්දී ඒකට මොකක් හරි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් අපි අනුගමනය කරනවා. දැන් මම මගේ සිරිතක් තියෙන මාත් එක්ක ඉන්න සමහර ඇද්දෝ මේ ස්වාමීන් වහන්සේලාම සමහර වෙලාවට මේ පාවිච්චි කරන භාණ්ඩය හරියටම පිරිසිදු කරන්නේ නැහැ යන්තම් හොදලා තියෙන ලක්ෂණේ තියෙන. ඉතින් මම කරන්නේ සමහර වෙලාවට මේ මගේ කෝප්පේ හොඳට මං මැදලා කියලා මේ අනිත් ස්වාමීන් වහන්සේට පෙන්නන මේ කෝප්පයක් මේ විදිහට මදින්න පුළුවන් ලස්සනට කියලා. එතකොට සමහර වෙලාවට එයා ඒක තේරුම් ගන්නවා. ආ මේ පුළුවන් මේ කෝප්පයක් මේ විදිහට මේ බලන්න කියලා. ඉතින් මගේ එකත් එතකොට පිරිසිදු වෙනවා. එක්තරා නිකන් සංවේදනයකුත් එතන වෙනවා. ඉතින් මේ පිඟාන මෙහෙම තියන්න පුළුවන්, මේ විදියට හරියට තියන්න පුළුවන්, මේක මේ විදියට හොදන්න පුළුවන් කියලා අනිත් එක්කෙනා එක්ක ඒක කිසියම් සුහද සංවාදයක් හරහා ඒක වෙනස් කරගන්න පුළුවන්. ඇත්තටමයි හැකියාව මේ තියෙනවා. අපි අර මූලික වශයෙන් ධර්මතාවයේ තේරුම් අරන් ඉන්නකොට අපේ මනසට මේ පීඩාව එන්නේ නැහැ. ඒක වළක්වා ගැනීම තමයි අංක එක. දෙවෙනි කාරණේ අර ඔක්කොමලගේ මේ අපිරිසිදු ඇඳුම් හරි අපිරිසිදු පිඟන් හරි මොනවා හරි අපිට හොදන්න වෙනවා කියන එකට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අපිට අනුගමනය කරන්න පුළුවන්. බොහොම මිත්‍රශීලීව පෙන්නලා දෙන්න පුළුවන් මේක ඔයා පාවිච්චි කර දෙන්නේ මේක හොදලා තියන දැන් ආදී වශයෙන් පුළුවන්. එහෙම යනකොට ටික කාලයක් යනකොට මේ දැන් මගේ සිටියක් තියෙන සමහර වෙලාවට එහෙම එක මම එයාගේ අතට දෙනවා. මේ බීපු කෝප්පේ තියලා තියෙනවනම් අතට දෙනවා. අතින් අල්ලලා අතට තියෙනවා මේ ඔබ වහන්සේගේ කෝප්පේ. එතකොට වෙන මොකුත් නැහැ. එයාට තේරෙනවා ආ මේක මම මේක හොදලා නැහැ, මේක හොදන්න නැතුව මෙතන තියලා ගිහිල්ලා කියන එක. නැත්තම් පේන්නනවා මේ කෝප්පේ ආදී වශයෙන් කියලා. ඉතින් මේ ඉතින් අපි අර එහෙම කරනකොට සුහද සීලී භාවයකුත් තියෙනවා. නැත්තම් අපි මූණ ඉල්ලගෙන අපි හිතින් ඇතුළතින් නිකන් පීඩාවක ඉඳගෙන ඕවා කරනවට වඩා මම එකයි කියන්නේ ඒක අධ්‍යාත්මිකයි ඒ වැඩේ. අපි හරි මිත්‍ර සීලී මෙතන ප්‍රමාද දෝෂ තියෙනවා. ඇත්තටම අඩුපාඩු ගන් තියෙනවා, අතපසු වීම තියෙනවා. මම නම් දකින්නේ සමාහයට මගේ ඇතිනොත් එහෙම ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම වුණත් කෝප්පේ සෝදලා පිඟාන හරියට සේදුවේ නැති අවස්ථා තියෙන පුළුවන්. ඒක අමතක වෙලා තියවිලා ගිහිල්ලා තියෙන අවස්ථා තියෙන පුළුවන්. මම නිතරම මේ පැත්තෙන් බලනවා. මගේ යතිනොත් එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. එතකොට අර මේකේ තියෙන අර නිකන් අර මේ එයාගේක එයා හොදන්න ඕන, මගේක මං හොදන්න ඕන වගේ අර පටු සීමාවල් ඇතුලේ අපි කටයුතු කරන ස්වභාවය පුළුල් පැත්තකට යනවා.
ඕ ඉතින් අපි කාටත් මේක වෙන්න පුළුවන් කියලා. එතකොට අර බර අපේ මනසට එන පීඩනය බර හැල්ලු වෙනවා. ඇත්තට මේව හරි ප්‍රායෝගික දේවල්. මේව තමයි අපි කමටහන් කරගන්නේ අන්තිමට. අපි බැලුවොත් මේ මොනවද කතා කරන්නේ භාවනාවේදී මේ කුස්සිය පිඟන් හොදනේ වාරෝ මේව ගැන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තට මේව තුල තමයි මේ භාවනා කමටහන් කියන ඒවා අන්තර්ගත වෙලා තියෙන්නේ. අපිටත් මේ අපේ ගුරුවරු ඔය වගේ දේවල් ඇතුලෙන් තමයි අධ්‍යාත්මිකව මේ පිබිදෙන්න අපිට මඟ කියලා දුන්නේ ඇත්තටම. ඉතින් වැසිකිලියක් හොදන්න ගියාම සමහර වෙලාවට බාත්රූම් එක හොදන්න ගියාම සමහරට අපිරිසිදු වෙලා තියෙනවා. එතකොට ඒක කොහොමද අපි භාවනා කමටහනක් කරගන්නේ? කොහොමද ඒක අධ්‍යාත්මික වැඩක් කරගන්නේ කියන කාරණේ. ඉතින් ඒ සාමාන්‍ය ජීවිතයේ වැඩ හැබැයි අපි සමුදේ වය දකිනවා. ඒක අධ්‍යාත්මික දෙයක් හැටියට දකිනවා. ප්‍රමාද දෝෂයේ අසතිමත් භාවය හැටියට අපි දකිනවා. ඒක දැන් ප්‍රමාද දෝෂයේ මගෙන් වුණත් අනිත් එක්කෙනාගෙන් වුණත් අපි දකින්නේ අර දහම්මෙන්. ඒක අසතිමත් භාවය. අසතිමත් භාවය. ඒක නිසයි මේක වෙන්නේ. ඉතින් එහෙම කරපුවෙන් පස්සේ අපේ අභ්‍යන්තරයේ ඇති වෙන අර පීඩනය, අර කෙලෙස් ඇති වෙන ගතිය, නුරුස්නාකම, ඒවා මේවා අයින් වෙලා යනවා. ඊට පස්සේ අර බාහිරින් අර ඇති වෙන අර පුද්ගලයා නිවැරදි කර ගැනීමේ ක්‍රියාකාරකම අපිට වඩා හොඳට වඩා සැහැල්ලුවෙන් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ ඒ පැත්තට ගියාම මං ඒකයි නිතරම කියන්නේ ඕනෑම දෙයක් අධ්‍යාත්මික වැඩක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. භාවනා කමටහනක් කරගන්න පුළුවන් කියන්නේ. එහෙම බැරි දෙයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. පුළුවන් හැම එකක්. ඉතින් ඕනම දෙයක් මං හිතන්නේ පුළුවන් කියලා. මොකද ඒක එතන ඒක නිවැරදි වෙනවා. ඒක යහපත් වෙනවා. ඒක සැහැල්ලුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. අවබෝධයෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක මනසට පීඩාවක් වෙන්නේ නැහැ. ඕනනම් සමහර දේවල් අපිට අතහැරලම දාන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ ඒක නිකන් ඒක කරදරයක් නම් ඒක අපි අතහැරලම දාමු. අතහැරලා දැම්ම කියලත් අපිට මනසට පීඩාවක් එන්නේ නැහැ. මොකද අපි අතහැරිලා දාන්නේ අවබෝධයෙන්. මේක වදයක්, මේක කරදරයක් කියලා ඒක අතහැරලම දාන්න පුළුවන්. අන්න ඒ විදිහට. ඔව්. ඔසම්නේ එතකොට ওই විදිහට ගත්තාම අපිට මුළු ජීවිතේම භාවනාවක් කරගන්න පුළුවන් වෙනවා නේද? ඇත්ත වශයෙන්ම අපි යන්නේ. ඒ කියන්නේ භාවනා යෝගියෙක් වුණාම ජීවිතේම භාවනාවක් කරගත්ත කෙනෙක් තමයි ඇත්තට. ඔහු කරන කියන දේවල් මතු පිටින් බලපුවාම සාමාන්‍ය අනිත් අය කරන කියන දේවල් කරගෙන කියාගෙන ඉන්නවා වගේ පේනවා මතු පිටින්. පිටින් බලපුවා මොකද්ද මෙයාගේ වෙනස? මෙයත් අපි වගේ හරි හම්බ කරගෙන කාලා බීලා එහෙම කරගෙන නේද ඉන්නේ කියලා. හැබැයි ඒ සාමාන්‍ය ජීවිතයේ කරන හැම දෙයක්ම එයාට පුළුවන්කම තියෙනවා අධ්‍යාත්මික වැඩක් නැත්තම් භාවනාවක්, කුසලයේ වැඩෙන ක්‍රියාවක්, කුසලයේ තුල ඉඳගෙන කරන ක්‍රියාවක් බවට පත් කරන්න. මම මේකෙදි කියන්නේ හුඟක්ම කුසලයේ තුල ඉඳගෙන කරන ක්‍රියාවක් බවට පත් කරගන්න. ඉතින් ඒකකොට ඒ කිසිම දෙයකින් කිසිම ආකාරයක පීඩාවක් නැහැ මම දකින විදිහට. ජීවිතේම භාවනාවක් තමයි. ඔව්. පොදවසන්. එහෙමයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, ඒ සමුදේ වය කියන ධර්මතාවයේ තවදුරටත් සලකා බැලීමේදී මම කැමති තව ටිකක් එකතු කරන්න ස්වාමීන් වහන්ස. එතන සමුදේ වය දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක් පේනවා නේද ස්වාමීන් වහන්ස? ඔව්, ඇත්තටම දැන් අර අනිත්‍යකමේ අර කිව්ව නිදර්ශනෙම ගත්තොත් ඔබතුමී ඒක තව ටිකක් විස්තර කරනවද? හොඳයි ස්වාමීන් වහන්ස. දැන් ඒ නිදර්ශනෙම ගත්තොත් ඒකම මෙනි කරලා බලනකොට දැන් සමුදේ වය කියන තැන ඇත්තටම අපට ඇති වෙන්නේ ගැටීමක්. නමුත් ගැටීමෙන් තොරව අපි ඒ තුල බලනකොට අපිට තේරෙනවා මෙතන ධර්මතාවයක් තියෙනේ. පටගෙන නැති වෙන දෙයක්. ඊට පස්සේ එතන අනිත්‍යයි, මෙතන වෙනස් වෙන සුළුයි. එතන අර දුක්ඛ බවක් ඇති වෙනවා. ඒ අනිත්‍ය බව දකිනකොට
ඊළඟට අනාත්මයි කියලා මට ඕන විදිහට ඒක පවත්වගෙන යන්න බෑ කියන ධර්මතාවය තමන් අවබෝධ වෙනකොට අර ඇත්තට මේ ඇලීම ගැටීම කියන තැන සම්පූර්ණයෙන්ම පහව ගිහින් එතන තමන් මෙතන ධර්මතාවයේ ධර්මතාවයේ විදිහටම අවබෝධ කරගැනීමේ හැකියාවක් ඒ සෑම ක්‍රියාවන් තුලම වැටහෙනවා කියලා මට තේරුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඒ පුදේට තව ටිකක් එකතු කරනවද නැත්නම් නිවැරදි කරනවද ස්වාමීන් වහන්සේ? ඔව්, ඔබතුමී ගිය අදහස හරි. දැන් අර මම තව යමක් එකතු කරොත් දැන් අර අපි කියවනේ මේ යම් යම් දේවල් ඇති වෙනවා, සමුදය නිමා වෙනවා, වය. එතකොට මේ අපිටම හොඳට සිහිය පිහිටවල බැලුවොත් අපිට පේනවා ඇතැම් දේවල් එසේ වීම අපේ පාලනයෙන් තොරව කෙරෙනවා කියලා. අනත්ත ඔබතුමී මතු කර අනාත්ම ධර්මතාවය ඒක තුලින් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම ඒ හටගත් දේ නිමා වීම ඒකත් අපේ පාලනයෙන් තොරව කෙරෙන. හැබැයි ওই දෙකටම යමක් හට ගැනීම යමක් නිමා වීම කියන දෙකටම අපි මොහුන දෙනවා. අපේ ජීවිතයට සම්බන්ධව ඕක වෙනවා. එතකොට අපි සරල නිදර්ශනයකින් ගත්තොත් අපි පුංචි කාලේ උපදිනකොට අපේ කටේ දත් නැහැ. දත් එනවා. ඕක සමුදයක් හැටියට ගන්න පුළුවන් හට ගැනීම. එතකොට දැන් ඔය දේ අපිට ඕන හැටියට කෙරෙන වැඩක් නෙමෙයි. කටේ දත් එනවා කියන්නේ. ඒක තු බාධාම විසින් එනවා. ඒලිත් අපි හැබැයි අපි දත් ආපුවාම ඉතින් ඒක ගැන සමාජයට සතුටු වෙනවා. ඒක ඉතින් මැදලා කියලා පරිස්සම් කරලා ඒකට අපෝපස්ථාන කරගෙන ඉතින් දත් ටිකත් එක්ක ඉන්නවා. අපි දත් ටිකෙන් ප්‍රයෝජනය ගන්න පවත්වාගෙන යනවා. හැබැයි යම් කාලයකදී දත් බුරුල් වෙලා ඔන්න දත් හැලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දත් දිරා යනවා මොන හරි වෙලාවක. ඒකත් අපේ අනුදැනුම ඇතුව අපේ කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අනාත්ම විදියටයි කෙරේ. එතකොට මේ දෙකම අපි අවබෝධ කරගෙන හිටියොත් මේක සබදාහමේ කොටසක්. මේ එන යන එක කියලා අපි ඕකට සරලව කියනවා. අපේ සමුදේවය ධර්මතාවයට අපි යෝගීන් අපි පුරුදු වෙලා තියෙනවා සරල වචනයක් පාවිච්චි කරනවා. එන යන ඒවා කියලා. එන යන අය, එන යන දේවල්, එන යන ස්වභාවයන් කියලා. ඉතින් මේ එන යන ලක්ෂණේ සමුදේවය ස්වභාවය ධර්මතාවයක් හැටියට තේරුම් අරන් ඉන්නකොට ආවත් කමක් නැහැ. ගියත් කමක් නැහැ. මොකද එන්නේ අනාත්මව යන්නේ අනාත්මව කියලා ඕක අපිට තේරෙනවා. ඕක සඳහන් වෙන ගාථාවකුත් තියෙනවා. අනෞහාතෝ ඊතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවනා කියලා. හරි ලස්සන නිකන් උත්ප්‍රාසයේ මොසු ගැඹුරු දහමක් කියවෙන සාකච්ඡා මේ ගාථාවක් කියලා. අනෞහාතෝ ඊතෝ ආග අපේ ආරාධනාවකින් අනුදැනුමකින් නැතුව එනවා. අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ අපි අනුදැනුමක් ආරාධනාවක් නැතුව යනවා. මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම හැම ස්වභාවයක්ම එහෙම වෙනවා. යථාගතෝ තථාගතෝ ආවේ අංශේද ඒ විදිහටම යනවා. තත් එහිලා කා පරිදේවන කුමටද ඉතින් සතුටු වෙන්නේ? දේකුත් නැහැ, අඬන්න වැළපෙන්න දේකුත් නැහැ. ඇඳීම් වැළපීම් අවස්ථාවක් පදනම් කරගෙන යෝක දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා එහෙම කියලා තියෙන. නමුත් සතුට වෙන්න සොම්නස් වෙන්න දෙයක්වත් නැහැ. අඬන්න වැළපෙන්න දෙයක්වත් නැහැ. උද්දාම වෙන්න දෙයක්වත් නැහැ. කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. එතකොට මේ එන යන ස්වභාවය සමුදේවය ස්වභාවය අපි දකින්නේ අර අනාත්ම විදියට. ඒකයි. ඉතින් අපි ඔය අට ගැනීමට සමහර දේවල් වලට දායකත්වයක් පෙන්නනෝ වයයට දායකත්වයක් පෙන්නනවා අපේ යම් යම් ප්‍රමාණවලින්. නමුත් ඌවට අපේ දායකත්වයේ කෙසේ වෙතත් උඟාක් දේවල් අපේ අනුදැනුමකින් තොරව හටගන්නවා. හේතුඵල ධර්මානුකූලව පවතිනවා, හේතුඵල ධර්මානුකූලව නැති වෙනවා, හේතුඵල ධර්මානුකූලව නිමා වෙනවා, ආසන්න වෙනවා, කෙලවර වෙනවා. ඉතින් ওই ස්වභාවය අපි අවබෝධ කරගත්තම ඇත්තටම මෙතන ගැටලුවක් නෑ. ඒක තමයි ඔබතුමී ඉස්මතු කරන්නේ අනාත්ම ධර්මතාවය. ගැඹුරින් තේරුම් ගත්තම ගාක් දේවල් පිළිබඳ අර උපේක්ෂාවෙන් කටයුතු කරන්න පුළුවන්. ඔය ඉතින් ඕවා එනවා යනවා.
ඒක ඇති වෙනවා පවතිනව නැති වෙනවා ඒ විදිහටනේ එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් තව ටිකක් අර ඔබ වහන්සේ දිනවා යනවා කියන වචන දෙක මම මෙහි කරලා බලනකොට මට තේරුණා ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ආස්වාස ප්‍රස්වාස කියන වාතය ගත්තොත් ආස්වාසයේ අපි කියන්නේ බාහිරින් පවතින වාතය අපි තුලට එනකොට ආස්වාසය කියනවා යනවා කියන තැන එතකොට ප්‍රස්වාසය අපි ආස්වාස ප්‍රස්වාසය නමුත් අපි අධ්‍යාත්මිකව හිතනකොට ආස්වාස ප්‍රස්වාස කියන එක අපේ ශරීරය හා බැඳුණු දෙයක් විදිහට අපි හිතලා අපි වායෝ ධාතුව කියලා ගන්නවා එතකොට එතනදිත් වැටහෙනවා මෙතන බාහිරවත් පවතිනවා වායෝ ධාතුව අභ්‍යන්තරේ වායෝ ධාතුව අභ්‍යන්තරේ පවතිනකොට අපි එතනට කියනවා ආස්වාස ප්‍රස්වාස වාතය කියලා ඊට පස්සේ අපිට වැටහෙනවා මෙතන සතර මහා ධාතුන්ගෙන් හඬගත් මේ ශරීරය කියන තැන වායෝ ධාතුව එතකොට ආස්වාස ප්‍රස්වාස වාතය එන යන බව ඊට පස්සේ මෙතනදී කිසිම මෙතන මම කියලා මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ බවත් මෙතන මට වැටහුණා ඒ කියන්නේ ආස්වාසයේ වුණත් එන බව මට ඕන විදිහට නවත්තගෙන ඉන්න බෑ ප්‍රස්වාස වෙනවා එතනත් එන යන බව ඒ හැම තැනම පවතින්නේ ස්වාමීන් වහන්ස ඊළඟට ඒ අර ඔය ඔක්කොම එකේ ධර්මතා ටික ඔක්කොම ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය එන යන බව දැන් ඔය සමුදේවය ඔය ඔක්කොම එක කැටිව ගන්නකොට අවසානයේ දකින්නේ මෙතන මම මගේ ආත්මය කියලා ගන්න කිසිම දෙයක් නැහැ පංචස්කන්ධය කියලා එක බලනකොට දැන් අපි ඒ කියන්නේ දැන් භාවනා කමටහනක් විදිහට අපි සතර සතිපට්ඨානේ අපි ආස්වාස ප්‍රස්වාස වාතය ගැන මෙනෙහි කරනකොටත් දැන් ඒ විදිහට අපි මෙනෙහි කරනකොට ස්වාමීන් වහන්සේ තවදුරටත් ඉදිරියට යාගන්න පුළුවන් බවක් තමයි මට වැටහුනේ ස්වාමීන් වහන්සේ. ඔව් එතනත් සමුදේවයත් අපිට දකින්න පුළුවන් ඒ වගේම අනිත්‍ය අනාත්ම ස්වභාවයත් දකින්න පුළුවන් නේ. ඕනම දෙයක් දැන් අස්සාස පස්සාසය කමටහනක් වෙනවා අපිට එතකොට අර ගැඹුරු ධර්මතාවය තේරුම් ගන්න උපකාරක උපකාරයක් වෙනවා ඒ අස්සාස පස්සාසයම. ඔව් ඒකම අර එතන ආස්වාස ප්‍රස්වාසයක් පමණයි එතන වායෝ ධාතුවක් පමණයි මෙතන මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්න දෙයක්වත් නැහැ මෙතන පුද්ගල බවක් එතන නැති බව එතන එතනම අටගත්ත එතනම වැයවිච්ච ස්වභාවයක් පමණයි කියන බව තමයි අන්තිමට වැටහෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඕ ඒක හරි එහෙමයි. දෛසාවිනාස උපහන්සේට පෙරුවන් සරණයි මේ විදිහට කරුණු කරනා පැහැදිලි කර දීමෙන් තමයි ඇත්තටම අර ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ සාකච්ඡා කරනකොට තමයි හුඟක් වෙලාවට දැන් අර දයාවංස මහත්තයාට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ අර ඒ කරුණ තුල මෙනෙහි වෙනකොට තමයි අර තව තවත් ඉදිරියට යාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අපි මේ කල්යාණ මිත්‍රයෝ මේ විදිහට එකතු වෙලා මේ චාමින් මහත්මියගේ මේ වැඩසටහන තුලින් මට හිතෙනවා එතුමියටත් මේ බොහෝ කුසල් අත් වෙන්න ඕනේ මේ පිරිසක් රැස් කරලා මේ විදිහට වැඩසටහනක් ගෙන යාම ගැන ඔබ වහන්සේට ආරාධනා කරලා මම මේ සියලු දෙනාටම බොහෝ කුසල් අත් වේවා කියලා මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරන්න කැමති ස්වාමීන් වහන්සේ. හොඳයි අපි අනුමෝදන් වෙමු හැමෝම සාදු කියලා. මටත් අර ශාන්ති මහත්මිය කියපු විදිහට දැන් ඒක දිගටම අපේ දේවය දෙනවේ සමුදේවය ගැන කල්පනා කරගෙන ඒක විදිහට යනකොට දැන් අනත්තානුපස්සනාවෙන් පස්සේ අපිට පුළුවන් මේ පැවැත්ම ගැම පැවැත්ම ගැන නිබ්බිදානුපස්සනාවත් ඇති කරගන්න. ඊළඟට ඊළඟට ඒ අනුව විරාගානුපස්සනාව ඊළඟට නිරෝධානුපස්සනාව ඒ වගේ දුරටම යන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. ඒ පියවරෙන් පියවර දක්ෂ යෝගියට යන්න පුළුවන්. දැන් පැවැත්ම හින්දානේ මේ දිගටම අපි මේවා කරගෙන යන්නේ. ඒ කියන
කලකිරීම ඇති වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඇති. ඔව්, කලකිරීම කියන්නේ ඇත්තට මේකේ යථා ස්වභාවය තේරෙනවනේ. මේක හැටි මෙහෙමයි කියලා. ඊට පස්සේ එන්නේ නිබ්බිදා ළඟට විරාගනේ, විරාග අනුපස්සනාව. ඔව්, ඒකෙට නොඇලී ඉන්න පුළුවන් වෙනවා. අන්න එතන තමයි අර නොඇලී ඉන්න ස්වභාවය තමයි අපි ඔය අනිශ්චිත කියන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති ස්වභාවය. විරාග අනුපස්සනාව. ඊට පස්සේ නිරෝධය පිළිබඳව තිබුණු නිරෝධ අනුපස්සනාව. ඒ පිළිබඳව තිබුණා වූ යම් කිසි මොනවා හරි සියුම් විදිහට හරි තිබුණු යම් කිසි ඇලීම් ගැටීම් මුලාවීම් ස්වභාවයක් තිබුණා නම් ඒක නිමා වෙනවා නිරෝධ අනුපස්සනාව. ඊළඟට පටි නිස්සග්ගානුපස්සනාව නේ. පහනේ කරන්දා ඒක හේතු වෙනවා නේද ස්වාමී? ඔව් ඔව්. පියරෙන් පියරට යන්න පුළුවන්. ඒ අවබෝධය. ඒ විදිහට මේවා කරගෙන යනකොට යන්න පුළුවන් අපිට. ඔව්. පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇති. ඊට පස්සේ අර නිශාන්ත මහත්මයා විස්තර කරනකොට මට කල්පනා වුණා මේ අපේ දිනදා කරන දේනුත් මේක හොඳටම මේ විදිහට යන්න පුළුවන් නේද කියලා. ඔව් ඔව් ඔව්. ඒක හරි. ස්වාමීන් වහන්සේ සුවපත් වේවා. ස්වාමීන් වහන්සේ ඒ ගාථාව තියෙන සූත්‍රයක් හෝ මොන හරි තැනක් අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔය එක මේ මට මතක් කරලා කියන්න පුළුවන් තැන සොයලා මං කියන්න. මට දැන් හරියටම තැන මතක් වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස, අර සිංකික ගැන දක්වපු උදාහරණය ගැනම මට පෞද්ගලිකවම අත්දැකීමක් තියෙනවා. දැන් ගෙදර සිංකිකේ ගොඩක් ලාවට දාලා තියෙද්දි කෝපයෙන් මම හොතනවා. එක දවසක් දැන් මම ඕක ඔක්කොම හොදලා ඉවර වුණාට පස්සේ කවුරු හරි මගේ මහත්තයා දැප්පුවාම මම කිව්වා බලන්න මම ඔක්කොම අස් කරලා තියෙන්නේ මෙහෙම දාන්න එපා කියලා. එතකොට දැන් මට කිව්වා මමත් කොච්චර හොදනවද අර මේ අපි කතා බහ වෙච්ච සංසිද්ධියම වෙලා මට ටිකක් දැන්නා. එතකොට මම බොහොම උත්සාහ කරා ගොඩක් ඔය සමුදේමය ගැන හිතුවා. මේක ධර්මතාවයක් ගොඩක් දේවල් එවෙලෙ මගේ හුක්කක් හිත හිතුණා. දැන් අර ධර්මයේ පැත්තෙන් ගොඩක් මෙනෙහි කරලා මම උත්සාහ කරා මෙතන මේ කෙලෙස් උපදවා ගන්න නැතුව ඉන්නේ. ඒ වුණාට මට බැරුව ගියා. දැන් සමහර වෙලාවල් වලදී ගොඩක් වෙලාවල්දී මට පුළුවන් ඒක ධර්මතාවයක් විදිහට බාර අරගෙන කරගන්න. ඉතින් මම පස්සේ සෑහෙන වෙලාවක් විතේ තියන් ගලා හිතට එනවා මම හිතුවා මම මේක සංසාර ණයක් වෙන්නේ නැති මේ විදිහට දේවල් කරන්න කරලත් පැමිණ ගන්න වෙන එක ඒ පැත්තෙන් මම හිතුවා. අනිත් අතට හිතුවා දැන් මගේ කෙවෙන්න තියෙන අකුසලයක් කෙවෙනවා ඇති එහෙම කියලා. දැන් මම අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරන් හිටියත් සමුදය වය ධර්මතා මොනවා තේරුම් අරන් හිටියත් මට එදා ඒ වෙලාවේ ඒක දරා ගන්න බැරි වුණා. දැන් එහෙම වෙලාවකදී තව මොනවද උපක්‍රම තියෙන්නේ මට මේක තේරුම් අරගෙන මේක කෙලෙස් අනුසය කෙලෙස් උපදව ගන්න නැතුව. ඔව්, දැන් ඔබතුමී එකක් තමයි ඒ ගත්ත ක්‍රියාමාර්ගය, ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් තමන් ඒක උපරිම කැප වෙලා ඒ දේ කරලා ඒක ධර්මතාවයක් හැටියට අපි අර කලින් කිව්වා වගේ තේරුම් ගන්න එක. ඊළඟට ඉතින් වඩා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නත් පුළුවන්. ඒක ලොකු විවාදයකට යන්නේ නැතුව සමහර දේවල් අපි එහෙම තියලා තව ටික වෙලාවකින් අපි අපේ වැඩ ටික කරගෙන දැන් අපි සමහර වෙලාවට මෙහෙම අධ්‍යයක් තියෙනවා. අපි ඒක නැවත නැවත එන හැම වෙලාවකම දැන් අපි සම්පූර්ණ මුළු තැංගේ පිරිසිදු කරොත් එහෙම අපි මේ පිරිසිදුභාවය සමහර විට දිගටම පවත්වා ගැනීමට එහෙම නැත්නම් ඒක දිගටම තියාගන්න සමහර විට අපි උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි අර අපි පිරිසිදු කරත් අපිරිසිදු වීම කියන එක ස්වභාවිකයි. ඒක
අපේ යතිනුත් නැවත අපිරිසිදු වෙනවා අනිත්‍යයත් අපිරිසිදු කරනවා මේ මේ හොදලා අනිත් පැත්ත හැරෙනකොට සමහරට අපිරිසිදු කරලා නැත්නම් අපිරිසිදු වෙලා ඉතින් ඊළඟ ඒ ටික එහෙම තියලා දැන් පිරිසිදු කිරීම කරා ඊළඟ අවස්ථාවේ අපි ඒක පිරිසිදු කරනවා කියලා ඊට පස්සේ අපි අපේ අනිකුත් වැඩවලට යොමු වෙනවා නැත්තම් අපි අර ඒ පිරිසිදු කිරීම ළඟම නැවතිලා ඒක අපිරිසිදු නොවිය යුතුයි කියන තැන අපි සමහර වෙලාවට ඉන්නවා එතකොට ඔන්නේ අපේ මනසට පීඩාවක් වෙනවා දැන් මං කීසරයක් මේක පිරිසිදු කරාද දැන් මේ ආය අපිරිසිදු වෙලා ආයි මං පිරිසිදු කරනවා ආයි අපිරිසිදු වෙනවා නෑ පිරිසිදු කිරීම සම්පූර්ණ පිරිසිදු කිරීම අපි දවසේ එක සැරේකදී කරනවා ඊ අතර ඉතින් අපිරිසිදු වෙනවා ආයි දවසේ එක්තරා වෙලාවකදී දවසකට සැරයක් හෝ දෙසරයක් හෝ නැත්තම් කිසියම් නිශ්චිත තැනකදී පිරිසිදු කරලා අපි අවසන් කරනවා හැබැයි ආයි අපිරිසිදු වෙනවා දැන් මම මේ සදාම් මැදුරේ මේ මුළු තැන්ගේ භාවනාව කියලා යම් කිසි දෙයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා ඒක ඒක යටම තියෙන්නේ යටම පාඩේ ඉතින් උඩින් මම යම් යම් දේවල් ලියලා තියෙනවා ඔබ ගත්ත දේ නිසි තැන තියන්න ආදිවාසීන් කියලා අපිරිසිදුනොත් පිරිසිදු කරන්න අපිලියුනොත් පිළියෙල කරන්න විවෘත කළොත් වහලා තියන්න ඔය වගේ ටිකක් පෙන්눔 කරලා සිහිනුවණින් කටයුතු කරන්න කියලා යටින්ම මම ලියලා තියෙනවා අපිරිසිදු වීම ස්වභාවිකයි පිරිසිදු නොකිරීම අස්වාභාවිකයි කියලා. එතකොට මේ අපිරිසිදු වීම ස්වභාවිකයි කියන තැනට අපි ආවොත් අපේ මනසේ ඇති වෙන පීඩාව අඩු වෙනවා. අපිරිසිදු වීම ස්වභාවිකයි කියන තැන. හැබැයි සමහර වෙලාවට අපි අපිරිසිදු වීම ස්වභාවිකයි කියන මානසිකත්වයට අපිට එන්න බැරි වෙනවා සමහර වෙලාවට. එතෙන්ට ආවොත් අපිරිසිදු වීම නිසා අපිලිවෙල වීම නිසා ඇති වෙන පීඩාව ඉවත් වෙනවා. ඊට පස්සේ පිරිසිදු කිරීම සහ පිළියෙල කිරීම අපි හැමතිස්සෙම කරන්න අවශ්‍ය නැහැ. ඒක දවසේ අවස්ථා කීපයකදී ඒක අපි කරනවා. දැන් රාත්‍රියට නම් අපි ඒක කරන්නේ ඔක්කොම වැඩ ඉවර වෙලා ඒක කරා එහෙමයි. එහෙම නැත්නම් කෑම වේලකින් පසුවද කරන්නේ අපි. ඒක කරා ඉවරයි. හැබැයි ආයෙ අපිරිසිදු වෙනවා. අපි පිරිසිදු කරා එතනින් පස්සේ ආයෙ අපිරිසිදු වෙනවා. ඒකයි. දොර ඔන්න ඔය අපිරිසිදු වීම ස්වභාවිකයි කියන එක ඒක හේතුඵල ධර්මානුකූලයි කියන එක අපි ගැඹුරින් තේරුම්ගෙන හිටියොත් මං හිතන්නේ ලොකු පීඩාවක් අපේ මනසට එන්නේ නැහැ. ඊළඟට පිරිසිදු කිරීමත් අපි හැමතිස්සෙම නෙමෙයි තෝරාගත්ත දවසේ අවස්ථාවකදී දෙක සමහර දේවල් අපි දවසකට සැරේ පිරිසිදු කරන්න. දැන් මං ඕකට කියන නිදර්ශනය තමයි සමහරට අපි දත් මදින්නේ දවසකට සැරයයිනේ. දත් මදින්නේ දවසකට සැරයයි. මම සාමාන්‍යයෙන් රාත්‍රියේ නිින්දට පෙර දත් මැදීමත් පමණයි මම සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි අපි දවසකට කී සැරයක් කනවද? කී සැරයක් දත් අපිරිසිදු වෙනවද? හැබැයි අපි හරියටම නිශ්චිත විදියට දත්වල සෞඛ්‍ය රැකෙන විදියට දවසකට සැරයක් අපි දත් පිරිසිදු කිරීම කරමු. හැමදෙස්සෙම බුරුසුව කටේගෙන හැමතිස්සෙම අපි පිරිසිදු කර කර ඉන්නේ. අපේ නිශ්චිත වෙලාවක් තියෙනවා. හරි නිවැරදි ක්‍රමයට අපි ඒක පිරිසිදු කරා. ඒක ප්‍රමාණවත්. මම දකින විදිහට. හැබැයි අපිරිසිදු වීම තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. පිරිසිදු කිරීම අඩුවෙන් කෙරෙන්නේ. කොතනත් එහෙම. ඒක නිසායි මම නිතරම පිළිගන්නේ මම ඒක ලියලා තියෙන්නේ අපිරිසිදු වීම ස්වභාවිකයි කියලා. ඉතින් පිරිසිදු නොකිරීම අස්වාභාවිකයි කියලත් ඒක ලියලා තියෙනවා. ඒක පිරිසිදු නොකරන්නේ ටිකක් අර ඒක පුරුද්දක් නැති, උරුවක් නැති අයගේ ඇති. ඔය ගැඹුරු දැක්මට ආව සහ ඔය ක්‍රියාමාර්ගයට ආවත් මං හිතන්නේ අපිට මේක කමටහනක් වෙනවා. කමටහනක් වෙනවා. එතකොට අපිට ඕකෙන් බරක් එන්නේ නැහැ. මානසික පීඩාවක් එන්නේ නැහැ. හැමතිස්සෙම හැබැයි පිරිසිදුව තියෙන්නේ. සමහර වෙලාවට මුළු තැංගේට ගිහිල්ලා බැලුවොත්, බාත්รูම් එකට ගිහිල්ලා බැලුවොත්, ඇසිකිලියට ගිහිල්ලා බැලුවොත් සමහර වෙලාවක ඒක තියෙන අපිරිසිදුව. හැබැයි ඒක 100%ක් හැමතිස්සෙම පිරිසිදුව තියාගන්න ඕනේ මම. ඒක මගේ වගකීමක් කියන එක මම ඔලුවට ගන්නෑ. මම හැබැයි නිශ්චිත වෙලාවකදී ඒක හරියටම පිරිසිදු කිරීම කරනවා. එතනින් පස්සේ දිගටම යන්නේ අපිරිසිදු වීම තමයි.
අපිලිවෙල වීම තමයි. ඕක තමයි ස්වභාවය. ඔන්න ඔය දැක්මේ ඉන්නවනම් මං හිතන්නේ ඔය ගැටලුව අපිට ඔය කාරණේ ලොකු මානසික පීඩාවක් වෙන්නේ නැහැ කියලා. මොකද ඔබතුමීගේ අදහස? මට තේරුණා ස්වාමීන් වහන්සේ පැත්තට මගේ වැරද්ද තේරුණා. මම ගොඩක් නිච්ච කරගෙන හිටියා. දැන් මම පිරිසුදු කරාම ඒකේ විදිහටම පැවතෙන්න ඕනේ කියන දේ ඔබ වහන්සේ කියනකොටම තේරුණා මට ඒකයි උනේ කියන එක. අනිත් එක දැන් හැමෝම ඒක කරන්න ඕනේ. මට සහයෝගය දෙන්න ඕනේ. ඒ වගේ දැක්මක් මම තියාගෙන හිටපු හින්දා ඒක දැනුනේ ගොඩක් කියන එක මට තේරුණා. ඔව් ඒක හැමෝම එසේ විය යුතුයි. හැමෝම ඒක දෙන්නේ නම් රහතන් වහන්සේලාගේ සමාජයකදී විතරයි. මේ පුතජන අයගේ සමාජය තුල තියෙන්නෙම තමන් අපිරිසිදු කර දේ අනිත් එක්කෙනා ලව්ව පිරිසිදු කරවා ගැනීම මානසිකයි. ඒක තමයි අපි අසුතුවා පුතජන කියන්නේ. ඒ ගතිය මේ අපි ළඟ එකට ජීවත් වෙන අනිත් මිනිස්සුયા ළඟ තියෙනවා. යා සමහර විට අපේ අම්මා අප්පච්චි වෙන්න පුළුවන්, අපේ දරුවා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. අපිත් එක්ක දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් එක්ක එකට ජීවත් වෙන අනිත් ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඒක දැනගෙන ඉන්නවා. ඒකට අපි කියන්නේ අසුතවා පුතුජන මානසිකත්වය. ඒක තමයි හැටි. එතකොට අපි ඒක අවබෝධ කරගෙන ඉන්න තැනදී අපි පීඩාවකට පත් වෙන්නේ නැහැ ඒක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි එහෙම වෙලාවකදී දැන් අපි මං ගෙදරතොලේ කටයුතු කරද්දී පවුලේ අය එකට සහ සම්බන්ධතාවයෙන් එකට ඉපදෙන්නේ මෙතන ණය ගනුදෙනුවක් තියෙනවා. අපිට එහෙම කියන්න පුළුවන්. නමුත් ඔය ණය ගනුදෙනු කතාවට මං වැඩි මනාපයක් දක්වන්නේ නැහැ. නමුත් අපි දකින්න මේ හේතුඵල ධර්මතාවයක් හැටි ඔය ණය කතාව බුදුහාමුදුරුවෝ මේ එක්තරා සූත්‍රයකදී බොහොම හාස්‍යජනක විදියට ඔය නිගණ්ඨයොත් එක්ක කරපු සාකච්ඡාවකදී ඕක පැහැදිලි කරලා උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලම තියෙනවා. ඒක දැන් කොච්චර ණය ගෙවන්න තියෙනවද, තව කොච්චර ගෙවලා තියෙනවද කියලා දන්නවද කියලා. ඉතින් බුදුරජාණන් ඉතින් ඒගොල්ලෝ කියන නෑ අපි දන්නේ. ඉතින් කවුරු හරි කියපු කතාවක් අපේ මේ ගුරුවරයා කිව්වා උඹලට ණය ගෙවන්න තියෙනවා ඒක නිසා ගෙවපළගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඒක නෙමෙයි. මේක හේතුඵල ධර්මානුකූලව දකින්න, මේ මනුස්ස ස්වභාවය දකින්න, මේ වහරහා මතුවෙලා එන දේවල් මෙතන තියෙන්නේ. ඉතින් ඒ විදිහට දැක්කොත් තමයි මේකේ වඩාම ධර්මානුකූල දැක්මක් වෙන්නේ. අපි සමහර වෙලාවට හිත හදාගන්න ණයකතාව ඔය කියලා තියෙනව වෙන්න පුළුවන්. ඔක ස්වාමීන් වහන්සේලාත් මං අහගෙන මේ සමහරු කියනවා මේ අපිට ලොකු ණයක් තියෙනවා, සංසාර ණයක්, මේක ගෙවන එක තමයි අපි කරන්නේ කියලා. බුදුහාමුදුරන්ගෙනම් එහෙම ණය කතාවක් කොහෙවත් නැහැ. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ හැම දෙයක්ම මේ හේතුඵල ධර්මානුකූලව මේ දේවල් සිද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති නේ. ඒකයි තියෙන්නේ. අනිත් එක්කෙනා ළඟ පුරුද්ද නැත්තම් ඒ දේ වෙන්නේ නැහැ. පිරිසිදු කිරීමේ පුරුද්ද නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි හේතුඵල ධර්මතාවය. ඉතින් අපිට පුළුවන් ඒක තේරුම් ගන්න. හැබැයි අර පිරිසිදු කිරීමේ පුරුද්ද නැති නිසා ඇති වෙන අර වෙහෙසකාරී ගතිය, පීඩාකාරී ගතිය, එහෙම නැත්නම් එක්කෙනෙකුට විතරක් ගොඩක් වැඩ පැටවීම, අන්න ඒ වගේ දෙයක්, ඒක මගහරව ගන්න, ඒක අඩු කර ගන්න අපිට යම්කිසි ඊට අදාළ සුදුසු ක්‍රියාමාර්ගයකට අපිට එළඹෙන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ ඕකේ. ඉතින් අර වගේ දෙයක් ඉතින් අපි අනිත් එක්කෙනාට ණය ගෙවන්න අපි නිපදිලා තිනවා කියනකට වැඩිය අනිත් එක්කෙනාගේ තියෙන දුර්වලතාවය මේ පෙන්නුම් කරන්නේ. එයාට අපි ණය ගෙවනවා නෙමෙයි, එයාගේ නෛසර්ගිකව එයාගේ පෞරුෂයේ තියෙන අඩුපාඩුකම් මේ. එයාට ඒව අවබෝධය නැහැ, එක්ක කම්මැලි, එක්ක පුරුද්දක් නැහැ. ඒක විසින් තමයි මේ ගැටලු ඇති කරලා තියෙන්නේ. අනිත් එක අපි ඊයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඊයත් එක්ක එකට ජීවිතයක් ගත කරන්න අපි එළඹිලා පෙළඹිලා තියෙනවනේ, යොමු වෙලා තියෙනවනේ. එතකොට අපි සහ ඒ අතර එකට ජීවත් වෙනකොට මේ දේවල් තියෙනවා. දැන් සමහර අයගේ ඊවල් දොරවල් වල ඇත්තටම පිළිවෙලක් ඇත්තෙම නැහැ. ගත්ත දේ එතන ආපහු තියන්නේ නැහැ. එහෙන් පුරුද්දක් නැහැ.
එතකොට එතන තියෙන්නේ ඒ පුද්ගලයා ගැඩුපාඩු ගමනේ. එයාගේ දෝෂේනේ තියෙන්නේ. අපි වැරද්දක් කළා අපි ණය ගෙවනව නෙමෙයිනේ. හැබැයි අර අනිත් පුද්ගලයාගේ තියෙන අඩුපාඩු ගම නිසා අපිට යම් කිසි වෙහෙසක් ඇති වෙන එක හැබැයි. අපි ඒක හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගෙන අපි හිත නිදහස් කරගෙන දෙවනු අපි ඒකට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය. හැබැයි ඒ ක්‍රියාමාර්ගයේ නැවත ප්‍රශ්න ගැටළු ඇති නොවන ක්‍රියාමාර්ගය විය යුතුයි. ඒකෙදි සමහර වෙලාවට අර හැමතිස්සෙම තමන් පිරිසිදු කරන්න වෙලා ඉන්න පුළුවන්. අනිත් අය අපිරිසිදු කරන්න වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි ඒක තමන් අවබෝධයෙන් සහ සතුටින් කරනවා නම් එතන ගැටලුවක් නැහැ. ඒක අනවශ්‍ය වෙහෙසකාරී බවක් නම් අර මං කියපු විදිහට නිශ්චිත වේලාවල් තියාගෙන පිරිසිදු පවිත්‍ර කිරීම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ වශයා කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපි එහෙම පවරන මේ ටික ඔයා කරන්න මේ ටික මං කරන්න නැත්නම් අද ඔයා කරන්න හෙට මම කරනවා ආදී වශයෙන් කියලා. එතකොට අනිත් එක්කෙනාටත් ඒක දැනෙනවා තේරෙනවා මේක තියෙන අපහසුතාවය. නැත්නම් එයාගේදී එයාට පවරනවා මේක පාවිච්චි කරේ ඔයානේ මේක සෝදලා තියන්න පිරිසිදු කරලා මෙතන තියන්න මේ විදියට තියන්න. එතකොට එක්තරා ප්‍රමාණයකට ඒ වගකීම යනවා. එයා ඒක දැනිනවා එයාට තමන් මේක කරන්න ඕනේ කියලා. එහෙම දැනිලා සකස් වෙන අයත් ඉන්නවා. එහෙම නැති අයත් සමහර වෙලාවට ඉන්නවා. ඉතින් ඔය හැම දෙයක්ම අපි හේතුඵල ධර්මානුකූලව තේරුම් ගත්තොත් අපිට ඇති වෙන පීඩනය ඇති වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ බොහොම හොඳට තේරුණා ඒ තත්ත්වය ප්‍රායෝගිකව ඒකට මුහුණ දෙන විදියයි. ඒ සියලුම දේ ඔබ වහන්සේට ගොඩක් පිළිගත්තේ. හොඳයි, එහෙමනම් අපි අපේ මේ කමඨහන් සාකච්ඡාව ඇත්තට මේ අපි කතා කරන්නේ කමඨහන්. ඌව තමයි ජීවිතේ කමඨහන් කියලා කියන්නේ. අපි කරන කියන දෙයක් අපිට කරන්න කියන්න සිද්ධ වෙච්ච දෙයක් හැම දෙයක්ම අපිට පුළුවන් අපේ කුසලයේ වැඩෙන ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්න. අධ්‍යාත්මික දෙයක් බවට හරවගන්න. එතන තමයි මේ යෝගී ජීවිතේ තියෙන්නේ. මේ නිවනට පිවිසුණු සෝතාපන්න සුපටිපන්න සේක කියන ස්වභාවයේ තියෙන්නේ ඔන්න ඔතන තමයි. ඉතින් එහෙම කෙනා තමන් ජීවත් වෙන තැන තමන්ගේ නිවහනේ තුල දහමේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සේවා ස්ථානේ තුල තමන් ඒ දහම තුල ජීවත් වෙනවා. සේවා ස්ථානේදී වෙන්න පුළුවන්. නිවහනේදී වෙන්න පුළුවන්. හැබැයි තමන් දහම තුල ජීවත් වෙනවා. අනේකයි අවශ්‍ය වෙන්නේ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්තේදී ක්‍රියාමාර්ගයේදී. හොඳයි, එහෙමනම් අපි අදටම අපි මේ කමඨහන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම අපි කමඨහන් සාකච්ඡාවට එකතු වුණා අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අර කලින් මහත්මිය ශාන්ති මහත්මිය අනුමෝදනාව කළා. ඒක නිසා ඊ අනුමෝදනාව අපි එසේම අනුමෝදන් වෙමු. මේ සත්කාරයට සම්බන්ධ වුණු අපි සියලුම දෙනාට මේ යහපත් කාර්යයේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි අදත් මේ කටයුතු නිමා කරමු. අනුමෝදනා ගාථා සහ ආශිර්වාද ගාථා සජ්ජායනෙන් තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද
පින්වත් හැම දෙනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. මේ අරගෙන තියෙන පියවර පස්සට යන්නේ නැතුව මේ සීල සමාධි ප්‍රඥා ගුණ පිරීමේ මේ උත්තරීතර පියවර ආපසු නොයා හිතා ඉක්මනින් හිතා පහසුවෙන් මේ සීලාදී ගුණ ධර්ම පුරාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන මේ ජීවිතේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වද්දංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. උපවාසයට නිරෝගී චිර ජීවනයේ ලැබේවා. සුවපත් සුවපත් සරණයි.